එතකොට එකපාරක් වැරදුනාද? අපි හිතමු වැරදුනා කියලා. ඒ වැරද්ද ඔබ යලි යලිත් කරනවද? ඔබ පුද්ගලික දෙයක් උදෙසා ඔබට වැරදුනා නම් ඔබ කිසිම දවසක ඒ වැරද්ද යලි යලි කරන්නේ නැහැ. ඔබ ඒ නොකරන්ට වග බලා ගන්නවා. හැබැයි ඔබ සේවය කරන ආයතනයට වරදක් වුණා නම් ඔබ අතින් සමහර විට ඒ වැරද්ද යලි යලිත් ඔබ ඒ ආයතනය ඇතුලේ කරන්න උත්සාහ කරනවා. එහෙම කළ යුතුද? ඔබ අතින් වරදක් වුණා නම් සමස්ත රටට එක වතාවක් ඒ වරදක් බව දැන දැනත් ඔබ යලි යලිත් ඒ වරද කරන්න උත්සාහ කරනවා. ඇයි පෞද්ගලික ඔබ ඔබ වෙනුවෙන් වරද නොකරන්නේ ආයතනය හෝ රට වෙනුවෙන් ඒ වරද කරන්නේ? මේ කතාව ඇතුලේ මහත් දැවැන්ත පතුල නොපෙනෙන ගැඹුරක් තියෙනවා. අපිට මේවා කෙලින් කියන්න බෑ. සමහර දේවල් ඔබ හිතලා බලන්න. ඔබ අතින් කිසිදු වරදක් කිසිම කෙනෙකුට නොවන තැනට ඔබ වග බලා ගන්න. අපි වෙනස පටන් ගන්නවා. ආර ඉස්ජෙට් කියන බොඩි කිට් එක මේකේ බොඩි කිට් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි නිර්මාණය කරා මේකේ ස්ටේන්ජ් ආර් කියන බොඩි කිට් එකයි ස්ටේන්ජ් ආර් ඉස්ජෙට් කියන එක. ස්ටේන්ජ් ආර් ආර් කියන බොඩි කිට් එකේ තිබ්බේ මේ ඒකේ සිග්නල් මෙතනින් ආවේ නැහැ. සිග්නල් මොකුත් තිබුණේ නැහැ. ආර් ඉස්ජෙට් කියන එකට සිග්නල් දැම්ම. අපි බොඩි කිට් දෙකක් නිර්මාණය කරලා දිනා මේ වෙනකොට ඒකේ අපි හැමදිස්සෙම බැලුවේ මේ අපේ ඉන්ධන දාහනය අඩු කර ගැනීමට මොකක් හරි මේ ක්‍රියාමාර්ගයක් තමයි අපි හැමදිස්සෙම මේ හෙව්වේ. එතකොට තමයි අපිට ওই ස්ටේන්ජ් ජේ කියන බොඩි කිට් එක තමයි ඒකට විකල්පයක් වශයෙන් හම්බුනේ. ඒක බඩු බඩු වගේ අපි වෙනස් කරලා තමයි මේ ස්ටේන්ජ් ආර් රිසෙට් කියන බොඩි කිට් එක නිර්මාණය කරලා තියෙන්නේ. අනිගරම අපි අපේ නිර්මාණය මේකේ ආර්ට් වර්ක් එකත් අපේ සිල්ලම දේවල් අපේ නිර්මාණය. ඒ කියන්නේ අනික ශ්‍රී ලාංකිකයි මේ බොඩි කිට් එක. එතකොට මේ 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 වගේ දෙයක් ලංකාවේ මේ තියෙන සිටුේෂන් එකත් අපි නිර්මාණය කරනවා කියන්නේ මේ මම හිතනවා අපි ලාංකික වශයෙන් අපි හැමෝටම මේක සෑහෙන වැදගත් දෙයක්. මේ වහනෙටම අනන්‍යතාවයක් වෙච්ච දේවල් තමයි මේ මේ බොඩි කිට් නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ හැම මොඩිෆිකේෂන් එකම තියෙන්නේ ඒ වහනෙට අනන්‍යතාවයක්. කියන්නේ මේ බොඩි කිට් තියෙන්නේ මේ වහනෙ විතරයි. මේකෙන් වෙනස් වෙච්ච එකක් තමයි තව එකද. මේකට නිර්මාණය කරලා තියෙනවා මේ මේ හෙඩ් ලෑම්ප් දෙකත්. මේ හෙඩ් ලෑම්ප් දෙකට මේ ලක්ෂ 4000ක් විතර වෙනවා මේ හෙඩ් ලෑම්ප් දෙක. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 45000ක වගේ වටිනාකමක් තියෙන හෙඩ් ලෑම්ප් දෙක මේකට බට් කරලා තියෙන්නේ BMW එක මේ හෙඩ් ලෑම්ප් දෙක. එතකොට මේකේ සයිඩ් කණ්ණාඩි, එතකොට මේකේ සිග්නල්, ඔය සියලුම දේවල් මේ බොඩි කිට් එක මේක පහහැන විතරයි. සාමාන්‍ය මේ වාහන පාරේ පර්ෆෝම් කරන්නේ ලීටරයට කිලෝමීටර් 8ක් 9ක් 10ක් අතර ප්‍රමාණයක් කරන්නේ. ඒ වුණාට දැන් මේ මොඩිෆිකේෂන් එකේ අපිට තියෙන වාසිය තමයි ඉස්සරහින් එන හුළඟ. වාහනේ පාරේ ගමන් කරනකොට ඉස්සරහින් එන හුළඟ මගින් මේකේ හුළඟ දෙපැත්තට හොඳට ප්‍රතිරෝධය එනවා. එතකොට මේවට අදාළ යන්ත්‍ර කොටස් වලට සම්පේෂණය වීම මගින් මේක දැන්ට අපිට අපි අපිට තේරලා තියෙන වාහනේ සාමාන්‍යයෙන් කිලෝමීටරයට 11ක් 12ක් 13ක් මට්ටමට පවා තෙල් කිරීමේ හැකියාවක් දැන් මේ වාහනයේ සතුව තිබෙනවා. වයසට ගියත් හවසට ගෙදර කියලා. සමහර තැන්වල ඔක ලියලා තියෙනවා. ඉතින් මොකද නේද? වයසට ගියම හවසට ගෙදර ඉන්න නැත්නම් අය කොහෙ යන්නද?
අපි කියන්නේ වයසට ගියාම විතරක් නෙවෙයි තරුණ කාලෙත් හවසට ගෙදර ඉන්න ඕනේ. හවසට ගෙදර නොඉන නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් හවසට ගෙදර නිකම්ම ඉන්නවද වයසට ගිහිපය? ඒගොල්ලෝ ජීවිතේ පළදායි යම් යම් දේවල් කරනවා. සමහරු වබනවා. සමහරු අත්වැඩ වගේ දේවල් ඔය අත් කර්මාන්ත කරනවා. තවත් සමහරු කලාව කරනවා. කලාවේ සංගීතය කරනවා. ඉතින් කලාව කරන අය සහ සංගීතය කරන අය අපිට මැදිරියට වටිනවනේ. අපි ඒගොල්ලන්ට එන්න කියමු. මේ ගොල්ලෝ ඇත්තටම මෙරටේ පූජනීය මව්වරු සහ පියවරු. ඇයි ආවේ? මොනවද කරේ? මොනවද මේ ගොල්ලෝ පටන් අරගෙන කරන්නේ? අපි චුට්ටක් කතා කරමු. මේන්නේ මාළනී පෙරල මහත්මිය. මේගොල්ලෝ ඔක්කොම බාර වෙන්නේ ඔබතුමයි මං හිතන්නේ. හරිද ඒක? ඒක තමයි ඇත්ත. සභාපතිනිය. ඒ මාළනියගේ මොකද්ද මේ කණ්ඩායම? මේක නම ස්වර කලාකවය කියලා. ස්වර. ඔව්. ස්වර කලාකවය. එතකොට අපි මේක පටන් ගත්තේ 2016. හරි. මාසරේ 12 දිනකගේ වගේ සුල් කණ්ඩායමක් හිටියේ එක එක ඌර්තිකින් එක එක අංශවල ව්‍යාපාරිකින් බැංකු ශාස්ත්‍රීය ගුරුවරු ඒ වගේ සියලුම දෙනා එක එක වැඩ කරන අය. නමුත් අපි කට්ටිය ඔක්කොම එකමුතු වෙලා මේක හදාගත්තා. ඉතින් අපිට ඇත්තටම මම හිතන්නේ මේ සෝභාධර්මයේ ආශිර්වාදයක් වුණා මේක ඉස්සරහට ගෙනියන්න. ස්වර කලාකවය ඇයි හදන්නේ දැන්? ඇත්තටම මාළනියක්ගේ මිනිස්සෙක් රැකියාව කරලා තමන්ගේ ජීවිතේ අවුරුදු 20ක් 30ක් ආයතනයකට කැප කරලා විශ්‍රාම අරගෙන නිවසට යන්නේ අර ඉසිඹුලමින් කාලය ගත කරන්න. ඒ කියන්නේ බොහොම විශ්‍රාම සුවෙන් ඉන්න. දැන් ඕගොල්ලෝ ආයේ ප්‍රැක්ටිස් පටන් ගත්තා. සින්දු කියන්න පටන් ගත්තා. සින්දු අහනවා. හරි කමහ කලබ ගෑනියක්. ඇයි මේක පටන් ගත්තේ? කලබ ගෑනියක්ම නෙමෙයි මේක මානසික සුවය සඳහා. ඇතරම අපිට රෙස්ට් එකක් කිඳහසක් අපි මම ගෘහණියක්. ඇත්තටම එතකොට අපිත් දරුවෝ ලොකු කරලා ඒගොල්ලන්ගේ කටයුතු කරලා ඉවරලා තවත් රැකී රක්ෂාව විශ්‍රාමික කට්ටිය ඉන්නවා. ඉතින් අපි බැලුවා අපේ මානසික සුවය දැන් අපිට අවශ්‍යයි. ඒ වගේම මේ 60-70 දශක ගීත අපිට තරුණ කාලයට අපිව ගෙනියනවා. ඒ ගීත තුලින් තවත් අපේ අනාගත දරුපරපුරට මේවා මතක සටහන් විදියට මේ වල තියෙන මේ ලස්සන ගීත හැංගුණු ගීත ඒවා ඉදිරියට ගෙනෙලා අපේ තරුණ පරම්පරාවට මතක් කර දෙමු. ආදරියේ රුචිරානනියේ රියලනවා තව තව තෝකේ ගලපෙනවා මහත් ඉරගේ සසින වැලේ එතිලා Thank you.
පරිසරයට ඉරේලිය වැටෙන වෙලාවට සීගිරිය තියෙන සුන්දරත්වය සියල්ලම ගත්තාම සුන්දරත්වයෙන් රමණීයයි ගයන් අපි මේක තමයි මෙහෙම පටන් ගමු කුවිරයාගේ ආලක මන්දාවනේ එතකොට රාවණ රජතුමා සීගිරියට පැමිණින්නේ කොයි කාලෙද සහ ඇයි එන්නේ සම්පත් දැන් ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඇති හනුමන්ත මේක වර්ණනා කරන්නෙත් ආකාශ මාලිගාව කියලා එතකොට උදේ පාන්දර මේ මීදුමත් එක්ක මේ දර්ශනය කොයි තරම් හිතට වදිනවද කියන එක සම්බන්ධයෙන් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා ලංකාපුර වර්ණාව පැහැදිලි කරගත්තොත් අපි රාමායනය තුලින් ඔහු කියන හැම ප්‍රකාශයකටම අදාළ සාධක සාක්ෂි මෙයාවට වටපිටාවෙන් හොයාගන්න අපිට පුළුවන්. දැන් ඔබ අහපු ප්‍රශ්නය මේක ඇත්තටම කුවේරයාගේ මාලිගය. කුවේරයා කියලා කියන්නේ වෛශ්‍රවණයන්ට. ඒ කියන්නේ රාවණගේ වැඩිමහල් සොහොයුරා. සොහොයුරා. ඔහුට තමයි මේ ආකාශ මාලිගයේ හිමිකාරත්වය තිබුණේ. නමුත් ඔබ දන්නවද? ඔහු මෙතන ඉන්න ගමන් විවිධ ඇදහිලි පුද සත්කාර ඉන්දියානු අර මේ සම්ප්‍රදායට නැඹුරුව තමයි වැඩි වශයෙන් හිටියේ. සත්ව ඝාතන සිද්ධ කළා. ඒ නිසා මේවට විරුද්ධව රාවණා හිටපු හින්දා තමයි රාවණා ඔහුව මෙහෙ නෙරපහරින්නේ. ඒකට මෙතනින් නෙරපහරියට පස්සේ ඔහු ගිහිල්ලා උතුරු ඉන්දියාවට යනවා. ඉන් අනතුරුව තමයි මහරාවණා ආලකමන්දාවට පැමිණෙන්නේ. එතන මේ ආලකමන්දාවට පැමිණීමෙන් පසුව තමයි මෙහි සකල සෞභාග්‍ය උදාවීම ආරම්භ වෙන්නේ. ඔය ඉතාම අවිහිංසාවාදී පුද්ගලයෙක් මහරාවණා කියලා කියන්නේ. අර කෙරිච්ච සත්ව ඝාතන බිලි පූජා මේ සියල්ල නවතලා අලුත් දෘෂ්ටියකින් අලුත් ක්‍රමවේදයකින් රාජ්‍යපාලනයට යොමු වෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලිව මේකේ පරම හිමිකාරීත්වය මහරාවණට දුන්නට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට මෙච්චර මේ ගිරි ශිඛරයක් මුදුනට මොන ආකාරයට යන්න ඇති කියලා ගයන් හිතනවද? දැන් ඒක ඉතාම පැහැදිලිව අපි සීගිරිය ක්‍රමයෙන් ඉහළට කතා කරමින් යද්දී පැහැදිලි කරගන්න පුළුවන් සම්පත්. අපි ওই සිංහපාදයේයි දැන් හඳුනා ගන්න ප්‍රදේශයේ ඉඳලා ඉහළට ගමන් කරන දැන් තියෙන්නේ કૃතිමව ඉදිකරන ලැබූ මේ මේ පරිපෙල් සංකීර්ණයක්නේ. නමුත් එතන ඉතාම පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා ගලේ ඉදිකරලා තියෙන ඉදිකිරි. එතකොට පඩි පෙළක ස්වභාවයෙන් යුතු කට්ට කැපු ස්වභාවයක් දකින්න තියෙනවා. එතකොට මේක බොහෝ අය කියන්නේ මේ අඬදිම පඩි පෙළ කියලා. ඒක පාතබා යා හැකි පඩි පෙළක් නොවන බව බැලු බැලමෙන් හොඳටම පැහැදිලි වෙනවා. මෙතන ඉඳන් තමයි ඉහළට ගමන් කිරීම සඳහා කර්කටක යන්ත්‍රය තිබුණේ. සෝපානය තිබුණේ. එතකොට මේක මිනිස් ශ්‍රමයෙන් අතින් කරකවනකොට ඉහළට නැංගෙන කර්කටක යන්ත්‍රයක්. දැන් මහාවංශය පරිශීලනය කරනකොට ගාමිණී කුමාරයා මේ චිත්‍රා දේවිය හොයාගෙන එක්ටම් ගේ උඩ යන්නේ කර්කටක යන්ත්‍රයක ආධාරයෙන්. කාලවේල චිත්‍රා දේවිය මේ සඳහා උදව් කරන්නේ. එතකොට එවැනි කර්කටක යන්ත්‍රයක් සීගිරියේ තිබූ බවට සාක්ෂි වන තරම් තිබෙනවා. රාමායනය තුලත් ඒක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට මේ සෝපානය තුලින් තමයි සීගිරිය උඩට නැගීම ඉහළට නැගීම සිද්ධ වුනේ. ඒ නිසා තමයි මහාවංශයේ 39 වෙනි පරිච්ඡේදය පටන් ගත්තාම පටන් ගන්නෙ මේ විදිහට. නැග්ග නොහෙන පවුව. නැගිය නොහැකි පවුර කියන එකයි. වටේ ප්‍රාකාර වලින් සමන්විත කිසිසේත්ම මිනිහෙක්ට පය තබන්න බැරි පවුව කියලා කියන්නේ. එතකොට හනුමන් මේක දකින්නෙත් එහෙම. අඩුම තරමේ කුරුල්ලෙක්ටවත් මේක සමීපයට කිට්ටු වෙන්න බෑ කියලා කියන්නේ. අහසේ පියාසන්න කුරුල්ලෙක්ටවත්. ඒකට හේතුව ඒ තරම් දැඩි සුළඟක් උඩට හමනවා. ඒ නිසා ඉතාලම පැහැදිලිව ඉහළට නැගීම සඳහා කර්කටක යන්ත්‍රය තිබුණා. ඒ මතු පිටින් යනවා නම් පමණක්. නොයසේ නම් අභ්‍යන්තරයේ ඕනතරම් ගමන් මාර්ගයක් සකස් වෙලා තිබුණා. හරි. මම බැලුවේ චිත්‍රයක ප්‍රකාශනය හරියටම දෙන්න පුළුවන් වෙන්නේ චිත්‍රයේ පිළිබඳව මන අවබෝධයක් තියෙන කෙනෙකුට හොඳ දැනුමක් තියෙන කෙනෙකුට හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙකුට චිත්‍රයේ ප්‍රකාශනය හරියටම දෙන්න පුළුවන් චිත්‍රය බලන නරඹන කෙනෙකුට මේ චිත්‍රයත් එහෙම චිත්‍රයක් මේක ජාත්‍යන්තරේට ගියපු ජාත්‍යන්තර තරඟයක ට යොදපු චිත්‍රයක් ඡායග්‍රහණයේ බොහෝ විට ලැබෙවි එතරම් සාර්ථකයි මේක ඇන්දි සේලක කොහොමද හරිින් දැන් සේලක චිත්‍ර අඳින්න පුළුවන් කියන ඒ සිතුවිල්ල කොහොමද එන්නේ ඉතින් මුලින්ම කිව්වේ ටීචර් ස්කෝලේ ටීචර්ස් ලා නැති ඉස්සෙල්ලාම ඊට පස්සේ තමයි මම ඇඳලා ඇඳලා පුරුදු පොඩි ස්කෝලේ මම ඉස් ප්‍රාථමික අධ්‍යාපනයේ ලැබි ඔලෙවල් යනකම් කොළඹ සවුත් ඉන්ටර්නැෂනල් කෝලෙජ් කලුබෝවිල ඊට පස්සේ ඒ ලෙවල් වලට කොළඹ ආනන්ද විද්‍යා හරි. එතකොට ඒ ලෙවල් කරනකොට චිත්‍රද කරේ? නෑ බයෝ සයන්ස්. බයෝ සයන්ස් කරා. හැබැයි චිත්‍ර ලස්සනට අඳිනවා. දැන් සේලක මේ ඔබ අඳින්නේ වැඩිපුරම මොන වර්ගයේ චිත්‍රද?
ගොඩක් සත්තුන තමයි. ඒක තමයි දැන් කැලෑවල ඉන්න සත්තු. අලියා ඉන්නවා, කොටියා ඉන්නවා, වලි කුකුලා ඉන්නවා, උල දඬුලේනා ඉන්නවා, පිළිහුඩුවා ඉන්නවා. පාත්‍යද අර ඔක්කොම ඉන්නේ කැලෑවල සත්තු. වයිල්ඩ් ලයිෆ් චිත්‍ර. හරිද මං? ඇයි ඇයි මේ මේ පැත්ත තෝරගන්නේ? මම ඉස්ස يعني චිත්‍ර වලට ලොකු අඩියක් තියන්නේ තරුණ සත්වේදීන්ගේ සංගමය අර. ආ. ඒකෙන් තමයි ඒකේ ආට් ක්ලාස් එකට යමුනාම තමයි මේ මේ අඳින පටන් ගත්තේ. එතකොට දැන් ඔබ කැලෑවට යනවද මේගොල්ලෝ නිරීක්ෂණය කරන්න? ගොඩක් යවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ෆොටෝස් කීපයක් එකතු කරලා එක චිත්‍රයක් සම්පින්දණය කරගන්න. චිත්‍රය සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ දැන් බොහෝ විට දැන් ඔබ පෙන්සලෙන් ඇඳලා තියෙනවා. මේ ගොඩක් මෙතන තියෙන චිත්‍ර පෙන්සලෙන් ඇඳලා තියෙන වෙන මුකුත් පාවිච්චි කරලා පෙන්සල පමණයි. පාට පෙන්සල් මොනවද වැඩිපුරම පාවිච්චි කරන්නේ? මම ගොඩක් පෙන්සල පාවිච්චි කරන්නේ. ඊට අමතරව පෑන පාවිච්චි කරනවා සහ දියසාය. සේලක එතකොට ඇයි ඔබ වැඩිපුරම පෙන්සල පාවිච්චි කරලා චිත්‍ර අඳින්නේ කියලා වගේ ප්‍රශ්නයක් මට මතුවුණා. දැන් මෙච්චර මේ පාට වර්ග තියද්දි රතු පාට, කොළ පාට, නිල් පාට, කහ පාට, දම් පාට විවිධ පාට වර්ග තියද්දි ඇයි ඔබ මේ මිනි රං පාට තෝරගන්නේ? මේ ඒක ඒක හරිම ඇහැට ප්‍රියයි මේ පාට. ඇයි ඇයි තෝරගන්නේ? කෙනෙක් චිත්‍රයක කන්ට්‍රාස්ට් එක ගන්න ගොඩක් අමාරුයි කළු සුදු භාවිත කරන්න. එතකොට ඒක ඒ ටෙක්නික් එක හරියට අල්ලගත්තොත් පාට පාවිච්චි කරන්න ගොඩක් ලේසි. දැන් ඔබේ වයස් මට්ටමට එනකොට චිත්‍ර ශිල්පියෙක් හැටියට ඔබේ වයස් මට්ටමේදී ඔබ ශිල්පීය දක්ෂතා ලබාගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවද? නැහැ. නැහැ. ඇයි? ඒ කියන්නේ තව යන්න තියෙන කියන්නේ. ඒ කියන්නේ මම පාවිච්චි කරන මීඩියම්ස් වලට වඩා තව මීඩියම්ස් නැහැ. ඇක්‍රිලික් තියෙන, ඔයිල් පේන්ට්ස් තියෙන, ඒවත් try කරලා බලන් සෑහීම හොඳ චිත්‍රයක් කරන්න උමනාවක් තියෙනවා. ඒ කියන්නේ අනිත් මීඩියම් දැන් ඔබ අතින් අඳින එකක් නේ තියෙන්නේ. මේකට අමතර වෙනත් මීඩියම් පාවිච්චි කරලා නැද්ද? डिजिटल तीन गोडक डिजिटल हेम गोडक टूल गोडक गणा मोडक स्कैन कर कंप्यूटर अदीम चित्रपौल नंगीत चित्र अम्मा दिन पच्चित कट्टी चित्र अम्मा अच्छी या भाषा आवागी अन्न सीलक बेदगत्म प्रश्न लंका चित्र तरंग ඔබට මොනවද වගේ හම්බෙලා තියෙන්නේ? චිත්‍ර තරඟ ගොඩකට හැම මට දාන්න අවස්ථාවක් හම්බුනේ ලංකාවේ. පොඩි කාලේ හය ඉන්නකොට යූනියන් බැංක් එකෙන් තරඟයක් තිබ්බා. ඒකට දාලා මේ කප් එක හම්බුනා. මේ මෙඩල් මොනවද? මේකේ මේ මෙඩල්ස් නම් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් තරඟය. එතකොට ජාත්‍යන්තරයේ ඔබේ චිත්‍ර නියෝජනය කරලා තියෙන දැන් මගේ අතේ මේ තියෙන චිත්‍රය මේක ජාත්‍යන්තරයට ගිහින් චිත්‍රයක්ද? හා? ඒ කියන්නේ මේ චිත්‍රේ මේ වෙනකොට මේ චිත්‍රේ මොන වගේ තැනක තියෙන්නේ? දැන් මට හිතෙන විදියට ඔක තව හැදෙන්න තියෙනවා ගොඩක්. කිය ඔය ඔය මට්ටමට වඩා යන්න තව හැදෙන්න තියෙනවා. ජාත්‍යන්තරින් සේලකට ලැබිලා තියෙන මොනවද ජයග්‍රහණ? ජාත්‍යන්තර තරඟ ගොඩක් අමාරුයි. ඒතරම් කියන්නේ ගොඩක් ඔය වගේ තරඟ වලට දාන්නේ හොඳටම අඳින්න පුළුවන් අයනේ. එතකොට මේ වගේ චිත්‍රයක් අපිට ලස්සන වුණාට ජාත්‍යන්තරෙත් එක්ක බලද්දී ඔය චිත්‍ර ගොඩක් ප්‍රාථමිකයි. ඒගොල්ලෝ ඇත්තටම ලස්සනයි චිත්‍රයේ භාවයන් සහ ඒ ප්‍රකාශනයේ පිළිබඳව මොන වගේ මිනුම් වලින් මයින්ව ඇති කියලා ඔබ හිතනවද? ඔබ දැන් අවුරුදු 21 තරුණයෙක් නේ. මොන වගේ මිනුම් වලින් මයින්ව ඇද්ද? ඒ ගොඩක් ඒගොල්ලෝ බලන්නේ චිත්‍රයෙන් දෙන්න පුළුවන් අදහස කියන්නේ. අපි කියන්නේ චිත්‍රයේ ප්‍රකාශනෙන් ඩ්‍රාමා එකක් තියනවානේ. අන්නේ ඩ්‍රාම එක. එතකොට ඩ්‍රාම එකේ කම්පොසිෂන්, ඉමෝෂන්ස් ඊටවස් ඒ ගොඩක් ඒවා එකතු වෙලා තමයි සම්පූර්ණ චිත්‍රයක් හැදෙන්නේ. ඒ හැම එකක්ම වගේ තියෙන්න ඕන. සේලක මේ වෙනකොට රටවල් කීයක තරඟ වලට දාලා තියෙනවද? 6ක් 7ක්. රයිට්. එතකොට ජයග්‍රහණ ඕක ෆයිනලිස්ට් එකට තේරෙනවා. ඕක විතරයි. රයිට්. එතකොට මොනවද ඉදිරියට දැන් ඔබ බයෝ සයන්ස් කරපු කෙනෙක් මොනවද ඔබ ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ? ඉස්සරහට දැන් සල්ටානික යුනිවර්සිටිට සිලෙක්ට් වුණා. ජයවර්ධනපුර ජල ජීව සම්පත් පීටේට මම හම්බුනේ. ඒ පැත්තේ ඉස්සරහට යන ගමන් චිත්‍රත් කරන. ඔබත් මේ සජීවී සත්තුන්ගේ රූපණ යඳින්නේ. බොහෝ විට මේ පිටිවලක් වෙයි චිත්‍ර අඳින්නත් ඒ කෝස් එක. ඉස්සරහට මොනවද එක්සිබිෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවද කොහොමද ඒක? බලාපොරොත්තු වන්නම් තියනවා. තව ටිකක් හොඳ චිත්‍ර ටිකක් ඇඳලා. චිත්‍ර ගැන කතා කරනකොට ඔබට අමතක කරන්න බැරි ගුරුවරු කවුද? ස්කෝලේ ගුරුවරු ඔක්කොම වගේ කියන්නේ ස්කෝලේ අපිට චිත්‍ර ගන්නපු හැම ගුරුවරයෙක් වගේ සහ තරුණ සත්වේදීන්ගේ සංගමේ
හිටපු ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ශාන්ත ජයවිර සර් ඊට පස්සේ පාරමී අයියා කිරණ ඒගොල්ලොත් මතක් කරනවා දෙමහපියෝ අම්මා සාපච් මේක එකරයකින් දෙහිකින් බිහි වෙන එකක් නෙවෙයි මේක සෑහෙන කාලෙකින් මේ කුසලතාවය අරගෙන චිත්‍රයක් අඳින්නත් සාමාන්‍ය මේ වගේක් අඳින්නත් දවස් අදයක් යනවනේ නේද සති ගණක් යන සමහර මාසයක් වගේන මාසයක් සමහර චිත්‍ර අඳින මාසයක් එහෙම මෙතන මාසයක් අර ලොකු අලි තුන් දෙනෙක් කිය ඔව් ඒකට මාස දෙකක් විතර ගියා. ඒ ඉච්චර කල් ගියේ. ඒක ලොකුයි සාර පොඩි ඩීටේල් එකක් ඇතන තනකොළ එහෙම දාන්න කොහොමගේ අතින්ද පැන්සල්. පැන්සල් උල් කර කර අඳින්න ඕන. ලේසි නෑ වැඩේ. ඔව්. ඒක ටිවසීම තියෙන්න ඕන කැපවීම තියෙන්න ඕන අදිෂ්ඨානෙ තියෙන්න ඕන. එහෙනම් සියලක සියලු කටයුතු සාර්ථක වෙන්න ඕන ඉස්සරහට. අපි සුබපතන වෙනස ගන්නයි හැටියට. දැන් එහෙනම් ජය වේවා. මම ආර්ට් ගැලරි එකේ කෝස් එකක් කරා ඩිප්ලෝමා එකක්. ඒකෙදි චිත්‍ර ලෑන්ඩ්ස්කේප් පෝට්‍රේට් ඒ වගේ අඳින්න ඉගෙන ගත්තා. ඊට අමතරව මේ ඇඹීම කරා මේ පිළිම ඇඹීම. ඒ අතරෙදි මම ඕ ලෙවල් ඒ ලෙවල් දිගටම චිත්‍ර ඇඳගෙන ඇඳා. ඊට පස්සේ මේ ක්වීන්ගේ අභාවයත් එක්කම ඒ විස්තර ඔන්ලයින් එකෙන් බලද්දී මට දැනගන්න ලැබුණා කම්පිටිෂන් එකක් තියෙනවා කියලා. ඒකෙදි මම මේ චිත්‍රය ඇඳලා දැම්මා. ඒකෙන් මේ චිත්‍ර දෙකම දැම්මා. නමුත් මේ චිත්‍රය මගේ සිලෙක්ට් වෙලා තියෙනවා. කැනඩාවෙන් තමයි ඒක කම්පිටිෂන් ඒක දිගට දිගට කරන මේ බියාෆ්‍රේන් කියලා කම්පැනි එකක් ඔන්ලයින් කරන්නේ. ඒකෙන් ගොඩක් ආටිස්ලා එවලා තිබුණා චිත්‍ර. නමුත් චිත්‍ර 70ක් තෝරගෙන තිබුණා. ඒ 70න් මේ චිත්‍රෙත් මගේ චිත්‍රෙත් තේරලා දැන් ඔන්ලයින් එක්සිබිෂන් එකකට දාලා තියෙනවා. මං ජොබ් එක විදියට කරන්නේ ග්‍රැෆික් ඩිසයින්. ග්‍රැෆික් ඩිසයින් වලදීත් මම චිත්‍ර කියන මාත්‍යයේ ග්‍රැෆික් එක වලිනු කරන්න කරා. එතනදී අර කස්ටමර් දෙන ඩිසයින් එකට අමතරව මේ මගේ ඩිසයින් උත් කරා. මගේ හස්බන්ඩ් මමයි ආර්ට් ගැලරි එකේ තමයි හම්බුනේ. එයාට හොඳට චිත්‍ර අඳින පුළුවන්. එයා රේඛා චිත්‍ර ගොඩක් කරනවා. එයත් මේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඊට අමතරව මම මගේ දරුවෝ දෙන්නට පොඩි කාලේ ඉඳන් චිත්‍රපැත්ත ඉගැන්නුවා ගෙදරදී. ඇත්තටම මගේ දරුවන්ගේ චිත්‍රවල සජීවීකරණයක් තියෙනවා. ෆොටෝ බලංගලන් අඳිනවා. නමුත් පුංචි කාලේදී හේදි කරේ සජීවීව සතික් දිහා බලාගෙන අඳින පුරුදු වුණා. ඒක දිගට දිගට කරා ගෙදරදී පහසුකම නැති නිසා සමහර විට හේදි ෆොටෝ අරගෙන ඇවිල්ලා අඳින්න පුරුදු කරා. සමහර වෙලාවට පොත්වල තියෙන පින්තූරු ඉන්ටර්නෙට් එකෙන් ගන්න පින්තූරු ඒ වගේ වෙනුත් මේ පුරුදු වුණා. නමුත් හැම එකක්ම කොපි කරේ නැහැ. හැම එකම පොඩි පොඩි වෙනස්කම් ඇතුව තමයි චිත්‍ර නිර්මාණය කරන්නේ. ඇත්තටම අද මම හරිම සතුටු වෙනවා දෙන්නම වයස් දෙකක වුණාට ඒ දෙන්නම එකම මට්ටමේ චිත්‍ර වලින් ඉන්නවා. මොකද දුව පොඩි නමුත් එයත් ඒ මට්ටමේ ඉන්නවා. ඒගොල්ලන් පෝට්‍රේට් කරන්නේ තනිකර එල්ලාජ් ක්‍රමයට නෙමෙයි. ඒගොල්ලන් බලාගෙන කරන්නේ. නමුත් මම කරනවා එල්ලාජ් ක්‍රමයට. මම පුරුදු වුණේ එල්ලාජ් කරලා කොටු ඇඳලා කරන එක. මගේ දරුවෝ දෙන්නට පුළුවන් මිනිස් රූප බලාගෙනත් අඳින්න. ඉතින් ඒ හැකියාව මමයි හස්මනෝ ඉන්න තැනට වඩා ඉහළ තැනක්. අනිත් එක సౌందර්ය විශයක් කියන්නේ අනිවාර්යෙන් ළමෙක් කළ යුතු දෙයක්. එතනදී මානසිකත්වය පරිසරය ඒ හැමදේම වර්ධනය වෙනවා ඒ දෙනුම. ජේකන මොඩිෆිකේෂන් පාට් තිබුණා අපි එක ඩෙවලප් කරලා මේක හැදුවේ. එතකොට මේකේ ඇත්තටම ජපානයේ තියෙන වාහනයක් ලංකාවට එන්නේ නැති නිසා ලංකාවේ නිපැයුම්කරුවෙක් කරපු තවත් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ස්ටෙන් ජේකන බොඩි කිට් එක ජපානයෙන් ලංකාවට ආනයන කරපු වාහන අපිට දැක ගන්න පුළුවන්. ඒත් ස්ටෙන් ආර් ලංකාවේම නිපැයුපු මේ වාහන වාහනවල මොඩිෆිකේෂන් පාට් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේම 10ක් පමණයි. ඒක ඇත්තරම ලිමිටඩ් එඩිෂන් එකක් කියලා කියන්න පුළුවන්. ශබ්දවාහිනී කට්ටල කීපයක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන මැද්දේ තියෙන්නේ සෙන්ටර් ලෝ බින්ට් එකක්.
දෙපැත්තෙ තින්නේ low mid දෙකක්. එතකොට අයි මං high mid mid super tutors tutors කියන විදිහට තමයි මං sounds එක වෙන් කරගෙන තියෙන්නේ. මෙතනදී 1600 amp දෙකකුත් අයි 2000 amp දෙකකුත් යූස් කරලා තියෙනවා. එතකොට මට මෙතනදී එයාලගේ තිබිච්ච අවශ්‍යතාවයන් අනුව මම මෙතනදී මික්සර් කන්සෝල් එක පාවිච්චි කරලා තිනවා. මෙතනදී මට මයික් පාවිච්චි කරන්න, ඔඩියෝ ලයින් ඉන්පුට් කරන්න, රෙකෝඩින් අවුට් එකක් ගන්න, ඒ වගේ සෑහෙන විශේෂ අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරන්න පුළුවන් මම මික්සර් එකක් සවි කරලා තිනවා. එතකොට මේ සිස්ටම් එක ආලෝක කරන්න මම කලර්ෆුල් ලයිට්නින් වගේ පාවිච්චි කරලා තිනවා. මේ ඔක්කොම අපේ රොෂෙන් ලක්මාල් අතින් නිර්මාණය කරපුවා. එතකොට මෙතනදී මම අර low mid high mid කියලා කියන එක මෙතන ස්පීකර් කොලේම මෙතන පේනවා. මේ තියෙන්නේ සාමාන්‍ය mid එක, ඒ කියන්නේ අපේ කටහඬ සාමාන්‍ය හොඳට අපිට පැහැදිලිව වොලියුම් කරගන්න පුළුවන් වෙන තමා මේ රැලි තියෙන කොලේ යොදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඔක්කොම flat කොල. මේවන් තියෙන්නේ low mid එක. මේ විදිහට තමයි design කරලා තියෙන්නේ. සාමාන්‍ය වාහනේ තියෙන 12 ohms බැටරියන්නේ. එතකොට අපිට බැටරි බා මේ ධාරිතාවය තියා ගන්න ඕන හින්දා අපි මෙතන capacitors දෙකක් පාවිච්චි කරලා තිනවා. ලංකාවේ සංචාර කර්මාන්තයේ සහ දේශීය හා විදේශීය අපේ පාරිභෝගිකයන්ට අපිත් එක්ක ගමනක් යන්න, ට්‍රිප් එකක් යන්න, විනෝදචාරිකාවක් යන්න සඳහා ආස හිතන වාහනයක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ උනේ. ලංකාවේ පාරවල් ඇත්තරම පිටරට වගේ ස්මූත්ලි පාරවල් නැහැ. ඇත්තරම එක එක විදාකාර පාරවල් අපිට හම්බ වෙනවා. ඒ නිසා රියදුරාට පාලනය කිරීමට පුළුවන් ආකාරයට තමයි මේ මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ. මේ බොඩි කිට් ගත්තොත් එහෙම දැන් පේනවා සමානයි. මේ බොඩි කිට් එකක් ගත්තොත් මේ රියදුරාට ආස හිතන විදිහට ඒක අපි එයාට ඩිසයින් කරලා දීලා තියෙනවා. මේ හැම එකක්ම ඒ ඒ වාහනයට අදාළ විදිහට විතරයි කරලා තියෙන්නේ. पूजनीय मेक क्वच्चर असीदयाद ओब यहाँ मवक् यहाँ पियक्वेक यहाँ मवक् यहाँ पियक्वी खल यम तमंग दर्व तमंग अतहरयान दू दर्वन अप अतहरया भी उन्गे दर्वन रखनुनिया दंग मेहिम गिहाम मे मऊपियो महगे उलुहव यट तनिवेनव ये तनिवन मऊपियांट खऊद तनिय टिन्नी समहार विट ओबे अतिनु तेहम दिवल वेलायती ओबे अम्मई ताई महागे तनि वेलायती है भाई ए उदवे की तनियट खाऊ दिन एत मेलावट खलाव संगीत ए उदवे की तनियट इन्नो अभी विश्वास करना मेतन इन्न मे अम्मा वरु सहा ताता वरु ए गोल्लंगे तनियट खलाव इन्नो देन शोस कर लती नो दे मेवन कुट इकन प्रसंग प्रसंग गुड़ा कर लती इन्नो अंदे दास दासे इंदला अभी प्रसंग की पे लासंट වැඩ කටයුතු කළා. ඒකේ විශේෂත්වය දරන්නේ කරන්නේ මේ විශේෂයෙන්ම අපි අර මහලු නිවාසවල ඉන්න අය ගෙන්නලා ඒගොල්ලන්ට මේ ගීත රස විඳින්න දෙනවා. ඇත්තටම ඒ පැය තුන ඒගොල්ලෝ බොහොම ලස්සනට සංවරව අහගෙන ඉඳලා පස්සේ අපිට ලියුම් එවනවා ආපහු එන්න අපිව බලන්න. අපි තරුණ වයසට ගියා, අපි භාවනාවකට ගියා කියන ඒ සතුට මොකද ඒගොල්ලන්ට කැම්බීම හම්බ වෙනවා. නමුත් මේ රස විඳින ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ තාම තියෙනවා. Thank you.
නින්දෙදි මාදුරු සුන්දර සිහිනේ නලවාලා උපුල සලාලා මුව විදහාලා සිනහ නගාලා රන්දාලා අන්දාලා නාරිලතා ලීලා අද පොපියයි සිත නලියයි බැලු බැලුවත් අද පුපියයි සිත නලියයි බැලු බැලුවත් එළියයි පෙම්ලොව නින්දෙදි මාදුටු සුන්දර සිහිනේ ලස්සන මුහුණේ අද පුපියයි සිත නලියයි බැලු බැලුවත් එළියයි අද පුපියයි සිත නලියයි බැලු බැලුවත් එළියයි පෙම්ලොව නින්දෙදි මාදුටු සුන්දර සිහිනේ තුල්හා බැඳිච්ච සියලුම කර්මාන්ත කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ට ඔවුන්ගේ ව්‍යවසායකත්වය ඔවුන්ගේ ඒ සියලුම නිෂ්පාදනයන් ජාත්‍යන්තර තලයේ දක්වා ගෙන යාම වෙනුවෙන් අරමුණු කරගෙන අපි අලෙවි ප්‍රදර්ශනයක් කිතුල නමින් ආරම්භ කරා මේ කිතුල් කර්මාන්තය ලංකාවේ පමණක් නොව මින් ඔබටත් රට තුළින් ඔබටත් ගිහින් ජාත්‍යන්තර දක්වා යන්න පුළුවන් ප්‍රවේශයක් ආරම්භ කරන තමයි අපේ प्रधान परमार्थ विशेष कितूल वेड़ीपुरे बलाम मातली रत्ट नूवरी उदुंबर नूवरलिंग कोल कितूल कर्मांत कर्वा दिदाहक वगे अभी नम्लास्तुवाक अभी दिपार्थमेन्तु बला कर्मा दिपार्थमें सत्तीन ये आय कितूल पनी हकुर सदी मे सीट उपाध मे दकिन प्रदर्शनी दकिन अपनयन मट्टम करायन निष्पादन दक्वा नीलिच पिरीसा तीन कितूल उपदान कितूल तेलिज कितूल रा अपे पुराणीद अतीतिद शक्ति जनक पाणी पावचिकराकन विश्वास जनप्रवादे तुलिंगेन अद विद्यात्मक साहतिकरण थिंक अद अभी मे सियाल गुणुकन अभी मे पटंगा मे कितूल हा बदीच मे व्यवसाय के अंट ओंगे हिट दवस पेनिवली हकुरवली नवती नतु अपनायन मट्टम कराय निष्पादने अपे तेमा मौने अभी मेघ कालिस्स हेउुआ अपट वेडिपुर हमुणे कितूल हकुरसा पेनिवली नवती चट्टी अब ये आतर हमुना अपे समग अगेक निष्पादन भीकर काट्टी
මේ අගේකතුක නිෂ්පාදනයන් බිහි කරලා ඒ ජාත්‍යන්තර දලය දක්වා හොඳ සන්නාමයන් සහිතව බ්‍රෑන්ඩයක් වෙච්ච හොඳ බ්‍රෑන්ඩ් කීපයක් අපි හදාගෙන විශේෂ මධ්‍යම පළාතෙන් ජාත්‍යන්තර දක්වා යන මේ සුළු පරිමාණ මධ්‍යම පරිමාණ විශේෂයෙන් සුළු පරිමාණ කර්මාන්ත කරුවන්ගෙන් අපිට අනාගත දකින්න පුළුවන් නම් ජාත්‍යන්තර දැනගත් ජයගත් සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක් කිතුල් එක්ක අපේ ඉලක්කගත පරමාර්ථයක කිතුල් විතරක් කිතුලෙන් විතරක් හැඩදාපු වැඩදාපු කිතුලේ රුවගුණ වරුණ තියෙන ප්‍රදර්ශනයක් කරන අවස්ථාව මේ. අපි මේක මාතෘකා කරේ අපි ආර්ධනා කරේ කිතුලේ රහගුණ වරුණ බලන්ට එන්ට කියලා උඩරට වාචාවෙන්ම. ඉතින් කිතුල් පැණියෙන් හකුරෙන් හදපු රස කැවිලි වර්ග ඒ වගේ විවිධ ආහාර වර්ග කිතුල් චොක්ලට් කිතුල් අයිස්ක්‍රීම් කිතුල් යෝගට් කිතුලෙන් හදපු මෙතන ඔබට පේනවා පැණිසියඹල ඒ වගේම අපි සාම්ප්‍රදායික කිතුලෙන් අරයි යන කැවුම් මග්ගලා ඒ වගේම හැලප කිතුල් තලප මේ අනාදිමත් කාලෙක ඉඳන් අපේ හදපු ආහාර වර්ග මෙතන තියෙනවා ඒත් එක්කම අපි ජාත්‍යන්තරයට අපි අරයි යන විශේෂයෙන්ම මේ කිතුලෙන් සමග මුහු කරපු තැඹිලි කුරුම්බා පානයක් අපි මේ අපේත් එක්ක සම්බන්ධ වෙන අපේ රස විඳින්නන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ ආහාර පැත්තෙන් ඒත් එක්කම විශේෂ දෙයක් තමයි මේ කිතුල මේ කපුරුක අහක දාන දෙයක් නැහැ ඉතින් කිතුල් දැවෙන් කරපු නිර්මාණ විශේෂයෙන්ම අපි හිතුවටත් වඩා බොහොම ලස්සන අමුතු විදියට හිතලා අලුත් විදියට හිතලා බොහොම ලස්සන නිර්මාණ කිතුල් දැවෙන් කරලා මෙතෙන්ට අරන් ඇවිල්ලා දිනවා ඒත් එක්කම එතන කිතුල් ඉදිගිරීම් තියෙනවා අපි ඉදිගිරීම් ක්ෂේත්‍රයක් ගත්තාම නිවාසයක් ඉදිගිරීම් ගත්තාම කිතුල් ටයිල් එකේ සිට මේ දොරවල් අල්ලුවේ සිට මේ දක්වා ප්‍රයෝජන ගන්න පුළුවන් කිතුල් ඉදිගිරීම් කොටිම කිව්වොත් කිතුල් කපුරුකෙන් අහක දාන්න දෙයක් නැහැ ඒ තුලින් හැඩදාපු වැඩදාපු ගොඩාක් දේවල් ඔබට අත්විඳින්න පුළුවන් මේ කිතුලේ රහගුණ වරුණ අපට අවශ්‍ය වුණේ කිතුල් සම්බන්ධයෙන් අපේ වැඩපිළිවෙලක් තියෙනවා කතා බහක් ඇති කරන්න මිනිසු තුල උනන්දුවක් ඇති කරන්න කිතුල් ගැන කතා කරන සමාජයක් බිහි කරලා අපි අද ඉන්නේ ඔබ හැමෝම දන්නවා ආර්ථික අර්බුදයක අපට පුළුවන් වෙන්නේ අපි මත නැගිට්ටොත් තමයි මේක අපි විනිමය අර්බුදයේ අපට මුණපාලා තියෙන විසඳුම් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මම කිව්වා වගේ අපේ ප්‍රධාන ඉලක්කගත අරමුණ වන්නේ එන්න ආදරණීය ලාංකිකයනි මේ අපේ කිතුල් ව්‍යවසායකයොත් එක්ක විශේෂයෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයෙක් සුද්ධ පරිමාණ ව්‍යවසායකයොත් එක්ක මොවුන්ට අත්වලක් දෙන්න ඔවුන්ව ගොඩනගන්න ඔවුන් ගොඩනගීම තුළින් රටත් ගොඩනගන්න ඔබගේ දායකත්වයේ ඔබගේ උදව්ව අතදීම මේ ව්‍යවසායකයන්ට කරන්න මධ්‍යම බලත් කර්මාන්ත දෙපාර්තමේන්තුව විදිහට ගත්තාම අපි ඇත්තනම ප්‍රධාන ක්ෂේත්‍ර තුනක කටයුතු කරනවා විශේෂයෙන්ම වෘත්තීය පුහුණුව අපේ එක ඉලක්කගත ක්ෂේත්‍රයක් අපේ පාසල් දරුදරියන් පාසල් නික්මවලා යන දරුදරියන්ට අපි විශේෂයෙන්ම ලෝහ ඉංජිනේරු තාක්ෂණය දැව ඉංජිනේරු තාක්ෂණය ඒ වගේ මෝටර් කාර්මික ඇතුළු වෘත්තීය පුහුණුලාභීන් අපේ මධ්‍යස්ථාන 26ක් තියෙනවා ඒ මධ්‍යස්ථාන 26ක් පළාත පුරා විසිරලා අපි කරගෙන යනවා වෘත්තීය අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න ඒක අපේ එක ඉලක්කගත අපේ එක කුළුණක් අනිත් කුළුණ තමයි අපේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සඳහා ඔවුන්ට අවශ්‍ය සම්බන්ධීකරණයන් කෙරෙන්න අපි ඔවුන්ට ලියාපදිංචි සහතිකයක් ලබා දෙනවා හොඳට කරගෙන යන හොඳ ව්‍යවසායකයන් සඳහා ඔවුන්ට දිරිගැන්වීමක් විදිහට ඒක අපේ ඒකාංශයක් ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය දායකත්වයේ බිම් මට්ටමේ සිටම ඔවුන්ව ගොඩනගන්න ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට අවශ්‍ය දැනුම රාජ්‍ය සම්බන්ධීකරණයන් ව්‍යවසායකයන් මේ වගේ ප්‍රදර්ශන ගැනුම් කරුවන් විකුණුම් කරුවන් හමුව අපි සංවිධානය කරනවා මේ සියල්ල ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ha
ගයන් විටින් විට සමහරක් වෙලාවට මේ ප්‍රශ්නමට ඔබෙන් අහන්න සිද්ධ වෙනවා. දැන් ජනගත වෙච්ච ඉතිහාසය ගත්තාම අපි පොත්පත් වලින් දැකපු දේවල් පුරාවිද්‍යාව ගවේෂණය කරපු දේවල් එක්කනේ අපි කතා කරන්නේ. නමුත් ඔබ කතා කරන මේ කාරණා ජනගත වෙලා නැහැ. නමුත් පොතක කොහේ හරි ඈතක තියෙන්න පුළුවන්. නමුත් ජනගත වෙලා නැහැ. ගයන් මේ මූලාශ්‍ර කොහෙන්ද ඔබ හොයාගන්නේ? මොකද අපිට අපිට මේවා ප්‍රත්‍යක්ෂ කරන්න මූලාශ්‍ර තියෙන්න ඕන. නිශ්චිතවම. දැන් මූලාශ්‍ර නොමැතිව කිසිවක් අපි කතා කරන්න නැහැ සම්පත්. මොකද මිනිස්සුන්ට මේක කතා කරද්දී අපි අපිට දැනෙන දේ කිව්වොත් එහේ මේක නිකන් හිතලුවක් වෙනවා. ඒ නිසා පැහැදිලිව මම ඒකයි පෙර සාකච්ඡාවේදීත් කිව්වේ රාමායනේ මූල ග්‍රන්ථයක් හැටියට නොගැනීමේ වරද තමයි මිනිසුන්ට මේක නොදැනීමට හේතුව. සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම තමයි මේක නොතේරීමට හේතුව. ගිරිය කියන කේ තේරුම දන්නවා නම් රාමායනේ සර්ගටික කියවලා තියෙනවා නම් මේ ගුහ මේ 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 අභ්‍යන්තර ගුහා ගර්භය තුල තමයි සියලු ඉදිකිරීම් තිබුණු බවට සාක්ෂි ඕන තරම් තියෙන්නේ. මේ පුෂ්පකරිය දැකීම කියන එකේ ඉඳලා ගත්තාම පුෂ්පකරිය වර්ණයේ ඉඳන් ගත්තාම රාවණගේ ඇතවුරට පිවිසීම ගත්තාම රාවණගේ ඇතවුරු තුල සීතා සෙවීම සර්ගයේ කියවුවාම යුද්ධකාණ්ඩය තුල රාමායනේ ඉතාම පැහැදිලිව ඔහු හනුම වර්ණනා කරන එක වාල්මිකේ ලියලා තියෙනවා. මේ ගුහා ගර්භයන් තුල කොයිතරම් රමණීය විදිහට මේ මේ චිත්‍ර ඇඳලා කැටයම් මූර්ති වලින් සමන්විත වෙලා රන් තොරණින් මේ 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 සකස් කරලා එහෙම හදපු පද්ධතියක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒ නිසානේ අදරත් මේක ලෝක පුදුමයක් වඩ පත් වෙලා තියෙන්නේ. ගවේෂණය කළ යුත්තේ මතුපිට නො අභ්‍යන්තරයයි. ඒ නිසා අපි කියන්නේ දැන් මේක අපිට කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපිට පුළුවන් මේ මූලාශ්‍ර ඉතිහාසක මූලාශ්‍ර සම්පාදනය කරමින් සොයාසපයා දෙමින් මේවා මතු කරමින් අපිට මේක කිව හැකියි. නමුත් මේ සොයාසපයා ගැනීම ඉදිරි පරම්පරාවට අපි වාර කරන්න වෙනවා. හරි. එතකොට ඔබ කියන්නේ ඔබ මේ ගවේෂණාත්මක ගමනේදී ඔබ තොරතුරු ප්‍රධාන වශයෙන්ම ගන්නෙ රාමායනේ ග්‍රන්ථය. ඒ වාල්මිකී සමහරක් විට හිතලා ලියපු දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය තියෙන ග්‍රන්ථයේ සමහර කොටස් ඔබ හොයාගන්න දේවල් හිතලු වෙන්න බෑද? නෑ. රාමායනේ මම හොයාගන්න කොට සිතුලන රාමායනේ ගයන් සඳ කැලුම්ගේ ග්‍රන්ථයක් එන්නේ නැහැ. ඒක වාල්මිකී ලියන ග්‍රන්ථය. ඒක ඉතාම පැහැදිලිව එක එක සර්ග පරිශීලන ඒකේ තේරුම එහෙනම් නිර්මාණ කරද්දී ඒ සර්ග හරියට කියවල නැහැ කියන එකයි. ඒක ඉතාම පැහැදිලිව කියනවා නම් වර්ණාවලදී මෙහෙමයි තිබුණේ කියලා. ඒක ඔප්පු කළ හැකි තවත් සාධක ඕනෑ තරම් තිබෙනවා. අපිට මේ නටබුන් සාක්ෂි සාධක ඉහළ මාලිගාවේ පරිශීලනය කරනකොට මම ඔබට ඉතාම පැහැදිලිව පෙන්වන්නම් කොහොමද අභ්‍යන්තර ගුහා ගර්භයට පිවිසෙන්නේ කියන එක. ඒ නිසා මේ කියන කිසිවක් හිතලු නෙමෙයි. අනිත් එක තමයි ඉතාම මේ මේ බරපතල විදිහට මතු කරන්න ඕන සම්පත්. සමහර මේ මේ වගේ දේවල් අපි ඉදිරිපත් කරද්දී බොහෝ විට සමාජය තුළ මතයක් ඇති වෙනවා සමහර විට මේවා හෙලි නොකළ යුතුයි කියලා. හෙලි නොකළ යුතු තැන් පිළිබඳ අවබෝධයක් අපිට තියෙනවා. හෙලි නොකළ යුතු කිසිවක් හෙලි කරන්නේ නැහැ. නමුත් මෙවැනි දේ හෙලි කිරීමේ පූර්ණ අයිතියකුත් පූර්ණ යුතුකමකුත් අපිට තියෙනවා. මොකද මහරාවණ මේවා මේ මේ හැංගිලයින්ඩ කරපු දෙයක් නෙමෙයිනේ. දැන් කාශ්‍යප යුගයේදී කාශ්‍යප සීගිරියට එන්නේ හැංගෙන්න කියලා කියන්නේ. මගේ ප්‍රශ්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලුකෝරලේ ශේෂ කඳුපන්තියක්ව පවතින මේ හතර දිබ්බාගෙටම පේන්න තියෙන උසම ගලේ ගල මුදුනේ මාලිගාවක් හදලා කාශ්‍යප හැංගෙන්නේ නැහනේ. මිනිස්සෙක් හැංගෙන්න ගල මුදුනක් තෝරගන්නේ නැහැ. අන්න වලගම්බා රාජකීය ඉතිහාසේ නම් වලගම්බා රජුගේ ෂෝක් එකට හැංගුණා. ඈ උමන් පද්ධතිය තුල ඉතාම පැහැදිලිව සැඟවීමෙන් හිටියා. නමුත් සැඟවීම සඳහා ගල මුදුනක මාලිගාවක් හැදලා හැංගෙන්නේ නැහැ. ඒතකොට මේ ඉතිහාස කාරණා පිළිබඳව අපි ඉතාම හොඳින් විමර්ශනය කළ යුතු වෙනවා. මේ පැටලිච්ච තැන් අපි ලියා ගන්න ඕන වෙනවා. ඒ නිසා සියලුම මූලාශ්‍ර ග්‍රන්ථ ඉතා හොඳින් අධ්‍යයනය කිරීම සිදු කළ යුතුමයි. එහෙම නැතුව මේක මතු කරගන්න අමාරු. හරි. ගයන් මොකද මම එහෙම ඇහුවේ රාමායනේ කියවපු රාමායනේ බලපු බොහෝ දෙනෙක් හිතන කාරණා සමාජගත වෙලා තියෙනවානේ. ඒ සමහර කාරණා තමයි සීතා පිළිබඳව. සීතා ඇත්තටම රාමාගේ බිරිඳද නැත්නම් රාවණගේ දුවද රාවණගේ නංගිද මෙන්න මේවා සමාජයේ කතා වෙනවා. ඒ නිසා නමුත් වාල්මීකි ලියපු රාමායනය සහ අපි නිර්මාණාත්මකව ඉන්දියාවෙන් දැකපු රාමායන තුල ඒ කතාව නැහැනේ. ඒකයි මම ඔබෙන් එහෙම අහුවේ ඒවා ඔක්කොම හිතලුද කියලා. හරි. උත්තර තියෙනවද? උත්තර තියෙනවා. ඒක පැහැදිලි කරගන්න ඕන. ඒකට හේතුව තමයි සීතා කියලා කියන්නේ රාවණගේ දුව. අපි ඒ කතාව පොඩ්ඩක් කියලෙමුකෝ. මන්දෝදරී දේවිය කියන්නේ රාවණාගේ බිරිඳ. එතන මහරාවණ රජුරුවන්ගේ බිරිඳ වෙච්ච මන්දෝදරීට ගැබක් පිළිසිඳ ගත්තට පස්සේ අනාවැකියක් පළ කරන පුලස්සිරිසිවරයා මධ්‍යම රාත්‍රී 12ට පෙර උප්පත්තිය ලැබුවොත් ප්‍රබල උප්පත්තියක්. මධ්‍යම රාත්‍රී 12 පහු වුණොත් එහෙම රටටත් පිය රජුරුවන්ටත් රාජ්‍යයටත් විශාල නැස්පැත්තියක්. එතන 12ට කලින් ඉපදුණු ප්‍රබල උප්පත්තියක් වෙන අතරේ 12 පහු වුණොත් එහෙම ප්‍රබල නැස්පැත්තියක් සිද්ධ වෙනවා. ඇත්තටම 12ට කලින් දරුවෝ උපදිනවා. ප්‍රබල උත්පත්තියක්. ඔහු තමයි මේඝනාද කියලා කියන්නේ. ඉන්ද්‍රජිත් කුමාරයා. 12 පහු වෙනකොට නැවත ඇයට අමාරු වෙනවා. ඒ කියන්නේ නියුන් දරුවෙක් උපදින්න. නියුන් දරුවන් උපදින්නේ. 12 පහු වෙනවත් එක්කම ගැහණු දරුවෙක් උපදිනවා.
एक प्रबल नस्पत्तिकर हेतु ऐगे नम सोहिली ऐ तमाय प्रबल नस्पत्तिकट हेतु हिंद तमाय आरक्षित पैसक दाल मुहूदे पाकल हरने खावांतिस रजकाली मेरठे संप्रदाय को पैवतना हेम पाकल हरपू सीता सोहिली तमाय जनकराज्युंट मुनगहेन्ने मे गोविय लबादी मतूल मुकद गोविय दाकिन राजकीय सलकुन संकेत मतीस ओहू एरटे राज्युर बार दिन ओहू तमा इट पास मे राजकीय सलकुन सह हदन गोविय लबादुन हिंद तमाय नगुल की नर्ते सीता की नम धान्य ऐगे नम सोहिली अतटम ये अनावक्य सत्यवेनवा रावण अघिल सीता दुटू शनिन्म रावण अतरम मेन मेदन संपत अभी निराकरण करो अतटम ලංකාපුරෙන් රාවණ දනුමොන්රේ නගලා ಭಾರತයට ගියේ සීතගේන්නද එහෙම නැත්නම් සුපර්ණකා එක්ක රාමයි ලක්ෂ්මණ ඇති කරගත්ත ප්‍රශ්න විසඳන්නද ඇත්තම කතාව ප්‍රශ්න විසඳන්න මේ ගියේ ඒ යන වෙලාවේ රාමසා ලක්ෂ්මණ හිටියේ නැහැ හිටියේ සීතා ඒ නිසා ඇගේ දේහ ලක්ෂණ විද්‍යාව ප්‍රගුණ කරපු රාවණ ඇය දුටු වහාම තීරණය කරනවා මෑය හෙළ කුල කාන්තාවක් කියලා ඒ නිසා ඇගෙන් ප්‍රශ්න කරනවා ඇය ඇගේ ඉතිහාසය කියනවා රාවණ තමන්ගේ ඉතිහාසය කියනවා එතකොට මේ දැනගන්නවා පියාසහ දියණිය කියලා. ඒ නිසා මේ මව් පාර්ශවයේ තමන්ගේ නෑ දැන් හිත මිත්‍රාදීන් පෙන්වීම සඳහා තමයි මේ එකෙන් යන්නේ. ඒතර ඒක දකින ಭಾರತ දේශයේ වැසියෙක්ට පේන්නේ පැහැර ගැනීමක් හැටියටයි. ඒ අතින් ගත්තම ඒක සාධාරණයි. එහෙම දැකීම. නමුත් මේ 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 එකෙන් ආපු ගමනේදී මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ විභීෂණ සහ රාවණ අතර ඇති වුණු දේශපාලන අර්බුදයක් මත. ඒ නිසා ඔන්න ඔය කාරණේ හරියටම නිවැරදි කරගන්න ඕන. रावण रज्जुरु इंदियावट महाभारत गिये धनुमन नगिल किसी सेत्म सीता पेहरगने मे चेतना की नोवे सुपर्ण का सह राम लक्ष्मण अत्र प्रश्ने निराकरण गिरी सन्ध पमनाय मे अत्र वारे सिद्धुन हंधुना गनीम वेरदीट वटह गनीम क्वितर मे कथापुरा तीयन वाल्मीकि कुहमत्मना तीन मे मे रावणाट यम किसी वरद पटवा ये निशातमा मेक ये विधि अट मे 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 सीता पिलिबंधो दकीम विनास्कर लिवे मुखद अवसान काले वाल्मीकि ग्यारे ने सीता इन ये निशा हेम प्रश्न अति मुखद मे मे वाल्मीकि ग्यारे इन समय तमाइ ऐटनी उदर अदी ये निशा इतना वाल्मीकि संबंधी अपड़ गल अति संबंध පැරණි ගීතවල තියෙනවා වේග රිද්ම ගීත තියෙනවා බයිලා මුසු වෙච්ච ගීත තියෙනවා සහ වෙනම ආරේ ගීතයන් තියෙනවා නමුත් ඔබේ සංගීත ගන්න දැන් අපිට ඇහිච්ච ගීත කීපයක් තියෙනවා අද වැඩසටහන ඇතුලේ ඇයි ඇයි මොකක්ද තෝරා ගන්න මේ ආකෘතිය අපි මේ ගීත විතරයි ගයන්නේ අන්න ඒ ආකෘතිය මොකද්ද ඇත්තටම ඉතින් එහෙමම එහෙම කොටු වෙලත් නැහැ අපි නමුත් මේ මේකේ තියෙනවා අර රස විඳින්න පුළුවන් ගීත මම හිතන්නේ මේ एक एक ना एगुलांगे हितागन एगुलांट मे दे पुलुवांकीला विधिहेटम की आने पुलुवांकीला ऐ थिंक ये आसावें की आने तम तम तोरगत गीत एक मटार विशेष अकरा है एगुलांट ऐ थिंक विधिहेट गीत गायना करें पुलुवां हितना हेम गेनागम गीत गायना करें पुलुवां कट्टी नो पित्तिक Thank you.
රාවණ රජතුමාගේ ඉතිහාසයේ කරුණු සහ මූලාශ්‍ර හොයනකොට අපිට හම්බෙන්නේ බෝ අභ්‍යන්තරයේ උමන් පද්ධතියක්නේ. එතකොට ශිලා ගෝලයේ තුල තියෙන උමන් පද්ධතියක්. ඒ තැන් ස්ථාන පිළිබඳව යම් යම් මතිමතාන්තර තියෙන්න පුළුවන්. නමුත් එහෙම නොවන සීගිරියට ඇයි රාවණ රජතුමා එන්නේ? මෙතන තියෙනවද මොනවා හරි විශ්ව බලයක්? නිශ්චිතව මෙතන මේ එක්තරා ස්ථානයක් විශ්ව බලයේ කේන්ද්‍රගත වන රාජාවලිය ග්‍රන්ථය ඉතා පැහැදිලිව සඳහන් වෙනවා රාවණ කෝට්ටයත් මාලිගා පස්විස්සත් වීදි සාරලක්ෂයත් මෝදර ගිලී ගියයි දැනගත යුතුයි කියලා. එතකොට උමං මාර්ග පද්ධති ලක්ෂ 4ක් තියෙනවා. මාලිගා 25ක් ගැන සඳහනක් තියෙනවා. මේ මෝදර ගිලී ගිය 25 ගැන. ඉතිරි කාරණා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න ඕන. මට මතකයි සම්පත් මීට කලින් අපි සිද්ධ කළ සාකච්ඡාවකදී ඔබ ප්‍රශ්නයක් ඇසුවා කතරගම දෙවියන් සහ රාවණ අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියලා. අපිට ඒකත් හොඳ ප්‍රවේශයක් මේක සාකච්ඡා කරන්න. එතකොට මට කියන්න පුළුවන් ඇයි සීගිරිය වගේ ස්ථානයක් එතුමා තෝරගන්නේ. ඇත්තටම මේක රාවණ මහරජුරුව තෝරගෙන කරපු ඉදිකිරීමක් නෙවෙයිනේ. මේක පුලස්ති ඍෂිවරයාගේ උපදේශ පිට විශ්‍රව මුනිවරයාගේ අධීක්ෂණය යටතේ මයදානවයන් විසින් කුවරයක් නිර්මාණය කරපු එකයි. එතකොට ඒ තමයි කුවරයා පන්නා දම්මින් රාවණ රජුරුව අල්ලගන්නේ. හැබැයි මෙතන ඉතාම ප්‍රබල ස්ථානයක්. මේ ඔබ දන්නවා පෘථුවියේ මධ්‍ය මණ්ඩලයේ පිහිටලා තියෙන්නේ නාලන්දා ගෙඩිගේ. ඔය දැන් තියෙන තැන නෙමෙයි, දැන් මේ ගලවල වෙන තැනක අටවලානේ තියෙන්නේ. ඔව්. ඈ එතකොට දැන් තියෙන තැන නෙමෙයි, නාලන්දා ගෙඩිගේ තිබුණු පැරණි ස්ථානේ තමයි පෘථුවියේ මධ්‍ය මණ්ඩලය. එතකොට එවැනි ස්ථානයක් තමයි විශ්ව ශක්තිය කේන්ද්‍රගත වන ප්‍රබලම තැනක් බවට පත් වෙන්නේ. එතකොට මෙතන ඉඳන් ඉතා සමීපේ තමයි මේ සියල්ල තියෙන්නේ. එතකොට මේ ස්ථානයත් මේ දැන් බූ දැන් ඔබ කිව්වා පොළොව අභ්‍යන්තරය කළ ඉදිකිරීම පිළිබඳ මෙතනත් පොළොව අභ්‍යන්තරය කළ ඉදිකිරීමක් තමයි. දැන් මේක ඉදිරියට මතුවලා තිබුණට මේ ගිරියනේ. ඒකයි මම හැම වෙලෙම කිව්වේ. මේ ගල ඇතුලේ තට්ටු හතකින් මේ මාලිගාව තියෙනවා. දැන් මම කියන කාරණා වැරදිනා. පුළුවන් පුරාවිද්‍යාවට පර්යේෂණය කරන්න. එතකොට සිද්ධ වෙන්නේ මං කියන එක වැරදිනම් එක පාඩුවයිනේ. එක පාඩුවයි කැණීම් කරනවා. එහෙම එකක් අහුවෙන්නේ නැහැ. ගයන් සඳකැලුම් ඇතුළු රාවණවාදීන් කියන මතේ වැරදි කියලා එහෙමනම් ඔප්පු කරන්න පුළුවන්. ඔව් පැහැදිලිව. අපි කියන තැන් ගවේෂණය කරලා මේක හරියටම මතු කරගත්තොත් එතනින් එහාට මුළු සමස්ත ලෝකවාසීන්ටම පිළිගන්න සිද්ධ වෙනවා. මහා දැවැන්ත ශිෂ්ටාචාරයක් මීට අවුරුදු 5000කට පෙර මේ හෙළ භූමිය මත විරාජමානව පැවතිච්ච බව.
अमेरिकाव इतिहास नैतु अमेरिकाव मायन शिष्टाचार तमंगिकरण और हारदाहक एपीट इतिहास गुडन गोट मेरटे तिबिच हेलईन महा दवंत शिष्टाचार मतुकर अपीट बरीना एक महा दवंत आवासनावा तर मायन शिष्टाचार एहें हदन हेलईन अन्न मेहंकीन कारण अपीट कि बरी आई मायावर मेहे हिटी माया इनका शिष्टाचार गुडना मेहंग मिनीसु इतना मेहे अड्डू मतर मे त्री सिंह बेदीम का त्रुहुन पीहिटी माया मायान लमहे इतकोट मम सरलता नीतर इतना मे इतिहास हारपाद पुलवांगे मेक प्रतिक्षेप किरीमेन हो मेक अवज्ञा सहगत बेहर किरीमेन हो अपट वैर किरीमेन हो निमे अभी कीन मे मते मुखद किल पोडक विमर्शने कर बला पोडक मेघने हदरी मकरलाम कल मुखद महावंशे पेहदली महावंश रावण पील बंद तीन विद्याने आवेन शिवास मेहा विजय कुमार मेहापेत्र हेब हेम लियवील उदाहरण विद्य गे महारावण इतिहास राम रावण युद्ध पील बंद उदाहरण मेके सीता वगे कि उदाहरण तीयन दर में काश्यप राज्य मेतन पतिन की कुरयागे देवनी देवनी अद अलव मद वोट विसुव किलने इतने मे हेम इकटम उदाहरण से सदा गणित मे अपे महा दवंत हेल शिष्टाचार्य मतमा ये निशातमा अभी की अंडे मेक सुहागनी मकल युत वेनवाहम नेता अभी कहोमद विजय कुमार मेहट एनकोट हिटपू महाराज्यु महा कालसेन राज्यु के इतिहास पीलोद की अन्नी ऐट नायक ऊट नायकम की कुवेनीगन स्वयान कहोमद महापाली गन स्वयान कहोमद शिष्टाचार्य गन होने अभी किसी से मेक नायक अंड बे विजय कुमार मेहट एनकोट मे महापुलवे हिटी यक्ना अदृश्यमान यक्षना वो कीन विधि अट हिटी एहमान अरे बुधन तेवर कड़म किरी पीलिबंद अब प्रश्न आगती है सोलस मस्तान इध किरी पीलिबंद अब प्रश्न आगती है ये सह मेरटे दंग उपदीन मत मे परंपरा वट मेक दर कीन कीन हागन एह की इन पिरीसा नमे दंगी दंग होल बल दम कीन एक पीलिगन मीन लोकने मम कीन अवील बल दंग अभी उपकरण साधक मेक तीन अद्दे विमर्शने करला तमट दर पीलिगे हेम परंपरा दम बिहेल तीन सह दम मे संप्रदायान खडा बिंदम मीन अपीट नवत तिबुन विराजमान हेल शिष्टाचार्य मतुकर गनी मे हकिया लभन भवन मगे विश्वास प्रश्न තරා ගැනීම නම් තියෙන්න ඕනේ මොකද මම සභාපති හැටියට මට ලොකු වගකීමක් තියෙනවා ඉතින් නමුත් මොකද ගොඩක් තියෙන්නේ කාලය කළමනාකරණය කර ගැනීම අපේ කට්ටියට මොකද ඉතින් එක එක ගෙවල් වල වැඩ ඉතින් ඒගොල්ලන්ටත් එක එක දේවල් තියෙනවා නමුත් අර මේ ගොඩක් සතුටු මේ මොන්නවා තිබුණත් අහවල් දා කිව්වහම මොන විදියෙන් හරි එනවා ඩේට එනවා වෙලාව ඒක වෙලාවටත් කලින් එනවා කලින් එනවා ඒක තමයි සතුට සතියකට දෙකකට තුනකට සැරයක් හරි අපි මුණ ගැහෙනවා විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ මගේ ගුරුවරයා පියල්පනෙන්ඩු වාද්දුවේ වාද්දුව ඒ එතුමා තමයි අපිට මේ පැරණි ගීත මතක් කරලා දීලා ඒවල මේ ලස්සන කියලා දීලා අපි මේ තැනට ඇත්තටම මේ එතුමා ලොකු පන්නරයක් අපිට ඉතින් අපි එතනට එකතු වෙච්චාම අර ජීවිතේ එදිනෙදා තිබිච්ච ප්‍රශ්න මදකට හරි මේ මේ අමතක වෙනවා අමතක වෙලා हिना वेला कथा कर ले मुतुका मैं बैंदीम दंग वेले पुरुक वगे ओन में वेंडकट कट्टी कोहमारी एक वेला वेडक्कर गत्ताम करना परम रमणी अपे आले सदा कल शपत विलोले समाजे रुदुरुका मारे
සුලන් නොමැති තනක ඒ මල් ගසක් ක්ලක් මහත්මයා කියනවා 2061 කියන පොතේ සීගිරිය සහ සිරිපාදය සමනල කන්ද මුදුනේ සිට විශ්වයට පඩිපෙලක් බඳින්න ඕන කියලා. ඒ තරමට මේ ස්ථාන දෙකට විශ්ව ශක්තිය එනවා කියලා. සාමාන්‍යයෙන් අපි අහලා දෙන්නේ ඔබත් දවසක මේ සාකච්ඡාවකද කිව්වා කේතුආකාර මුදුන් වල විශ්ව ශක්තිය කේන්ද්‍ර වෙනවනේ. නමුත් මේ ස්ථාන එහෙම තරන්ද? නෑ නෑ. කේතුආකාර මුදුනකට විශ්ව ශක්තිය ඇදලා ගන්න බව හැබෑව. නමුත් ඒක එක සාධකයක් පමණයි. විශේෂක්ති ඇදල ගන්න ක්‍රම ගණනාවක් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම රුද්‍රාක්ෂට කියන රුද්‍රාක්ෂයටය රුද්‍රාක්ෂයට විශේෂක්ති ඇදල ගන්නවා. කේන්ද්‍රගත වෙනවා. විශේෂක්ති කේන්ද්‍රගත වෙන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ නිසා විශේෂක්තිය ශරීරයේ තුලට කාවද්දා ගන්න ස්ථාන තියෙනවා. එතකොට ඒ නිසා මේක ඊටාම බරපතල කාරණයක්. සීගිරිය කියලා කියන ස්ථානය අදටත් ඊටාම සක්‍රීය මට්ටමේ පවතින තරුදොරටු තියෙන ස්ථානයක්. වැඩිම තරුදුරට ප්‍රමාණයක් තින්නේ මේ රටේ. නව ඒ නිසා වෙනත් ග්‍රහ වස්තුන් එක්ක වෙනත් විශ්වයන් එක්ක සම්බන්ධ වීමේ ප්‍රබලතම හැකියාව තියෙන්නේ මේ රටට. ඉතින් අදටත් එහෙම සම්බන්ධ වෙන මිනිස්සු ඉන්න බව අමතක නොකළ යුතුයි. අදටත් එහෙම ගනුදෙනු පවත්වන මිනිස්සු ඉන්න බව අමතක නොකළ යුතුයි. එහෙම මිනිස්සු ඉන්න හින්දා තමයි සම්පත් මේක මේ තරමින් හෝ රැකිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක විනාශ වෙලා ගොඩක් ආයි. يعني ඔබ එහෙම කිව්වේ අදටත් එහෙම ගනුදෙනු කරන මිනිස්සු ඉන්න බව අපි සැලකිය යුතුයි කියලා කිව්වේ අනාගතයට මොන හරි අභියෝගාත්මක තැනක නවත්තන්න ඕනේ නිශ්චිතවම අභියෝගාත්මක තැනක නතර වෙන්න ඕනේ කමටත් වඩා ඒ පිළිබඳව නොදන්න එහෙම ඒවා නැතයි විශ්වාස කරමින් ඉන්න අයට මේක හේතු ගැනීම සඳහා බුදුහාමුදුරු ඉතාම පැහැදිලිව අග්ගඤ්ඤ සූත්‍රයේ කියන කතාවක් තියෙනවා ඒ තමයි පෘථුවේ ජනවාස වෙන්නේ ආවසර බඹලෝ වෙන්නවිල කියලා ඒක අපි එහෙමම තියමුකෝ ට්‍රාන්ස්ෆෝමියා වාදයේ ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හොයිලි වගේ මේ මහාචාර්යවරු පැහැදිලිවම සඳහන් කරනවා පෘථිවිය ජනවාස වෙන පිටසක් වලින් කියලා. අපි කියනවා එක්තරා විශේෂ ග්‍රහ වස්තුවකින් තමයි මෙහෙට මානවයන් පැමිණෙන්නේ කියලා. ඔවුන්ගේ තාක්ෂණික භාවිතාවන් එන්නේ වෙනම තැනක කියලා. ඒතර ඔවුන් එක්ක තියෙන සම්බන්ධය පිටසක් වල ජීවීන් කියලා කියන්නේ සම්පත් මේ අපිට ඊටාම වෙනස් කම් සහිත අපිට කිසිම ගෝචර නොවන භාෂාවක් කතා කරන හැම එකක් නෙමෙයි. එහෙම පිරිසකුත් ඉන්න බව හැබැයි. හැබැයි අපට නෑකම් කියන ඥාතිත්වයක් තියෙන සක්වල ජීවීන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමග ගනුදෙනුවක් තියෙනවා. හරි. දැන් ඔබ මීට කලින් කිව්වා තට්ටු හතක මාලිගා සංකීර්ණය. එතකොට රාවණ රජතුමාගේ ප්‍රධාන මාලිගාව වෙන්නේ මේ ස්ථානයේද? සහ මං අහන්නේ මේක කෙසේ ඉදිකරන්නේ නැද්ද? ඔව් දැන් සම්පත් මේක තමයි ප්‍රධාන මාලිගාව. මේක තමයි ආලකමන්දාව. එතකොට ආකාශ මාලිගාව ලෙස සැලකුවෙත් මේමයි. එතකොට මේ ආලකමන්දාව මාලිගා සංකීර්ණ 31 අතුරින් ප්‍රධානතම මාලිගයයි.
මේට අමතරව තවත් කඳු මුදුන් වල ඉදිකල මාලිගා කිහිපයක් තියෙනවා. ඊට අමතරව භූගත ඉදිකර මාලිගා සංකීර්ණ ගණනාවක් තිබෙනවා. ඉන් 25ක් තමයි රාජාවලිය සඳහන් වෙන්නේ මුහුදුපත් 3යි කියලා. ඉතින් ඒවා තාමත් තාම හොඳින් පවතිනවා. ඔබේ දෙවෙනි ප්‍රශ්නය මේ නිර්මාණයේ ස්වභාවික මේ ස්වභාවික පිහිටීමක්ද කියන එක. ඇත්තටම මේ නිර්මාණයේ ස්වභාවික නැහැ. නමුත් මේ පිහිටීම ස්වභාවිකයි. ඔව්. මේ පිහිටීම ස්වභාවිකයි. නමුත් මේ ගල් කුහරයේ අභ්‍යන්තරයේ කළ නිර්මාණ සියල්ලක්ම මය දානවයන්ගේ විශිෂ්ටතම වාස්තු විද්‍යානුකූල දැනුම් සම්භාරය කැටිකොට කළ නිර්මාණ බව ඉතාම පැහැදිලිව කිව හැකියි. ඒක මය මතයේත්, ඒක වෙසමුණි ධර්ණී වතෙත්, ඒක රාමායනයේත් ඉතාම පැහැදිලිව භගවත් ගීතාවෙත් සඳහන් වෙනවා. දැන් මය දානයන් කරපු නිර්මාණයක් තුළ රාවණ රජතුමා සිටියායි කියන කාරණේ ඒක සත්‍යයක් වෙන්න පුළුවන් සත්‍යයක් නම. නමුත් ගයන් ඒ තුළ ඉඳගෙන රාවණ රජතුමා මොන වගේ විශේෂාංගද මේ විශ්ව වෙනුවෙන් කරලා තින්ද මේ මේ ස්ථානයේ විශ්ව ශක්තිය කේන්ද්‍ර වෙනවා කියලා කියනවා. මොනවද ප්‍රධාන වශයෙන් මෙතන ඉඳලා කරන්න ඇත්තේ? මෙහෙමයි, දැන් මූලික කාරණේ තමයි මහරාවණ රජු කියලා කියන්නේ මේ ප්‍රදේශයට පමණක් සීමා වෙච්ච රජ කෙනෙක් නෙමෙයි. දැන් අපි මේ දන්න මහාවංශය තුල සඳහන් කරන රජවරු වගේ රජ කෙනෙක් නෙමෙයි. එයා ඒ ඉතිහාසයේ ඉතාම විශිෂ්ට ඉතිහාසයක්. අපි ඒක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන් තැනක් තමයි දස ශීර්ෂපති කියන සංකේතය. හිස් 10ක් තියෙනවා කියන සංකේතය. මේ හිස් 10ක් තිබුණේ රාජ්‍යයන් 10ක් පාලනය කළ හින්දා නෙමෙයි. එහෙමනම් ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරයා ඊට වඩා ප්‍රබල වෙන්න ඕන. ඔහුට ජනපද 51ක් පමණ තියෙනවා. ඒ නිසා ඒ වගේ වැරදි මතවල ඉන්නේ නැතුව අපි නිවැරදි මතේ සොයා ගන්න ඕන. ඒ තමයි මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහවස්තු 9ක් ඉන් පිටත අපි ඔය කියන අපේ ඥාති සම්බන්ධයේ තියෙන විශේෂිත ග්‍රහවස්තුවත් ජයග්‍රහණය කළ නිසා තමයි දස ශීර්ෂපති කියන ගෞරව නාමය ලැබෙන්නේ. ඒ නිසා තමයි දැන් ඔය ඔටුන්න පැලඳීම රාජකීයන්ට එන සම්ප්‍රදායක්නේ. ඔටුන්න කියලා කියන්නේ මොකද්ද සම්පත්? ඔටුන්න කියලා කියන්නේ ඉතාම විශිෂ්ට සලකුණක්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු.
දෙයත් සහ දෙපා කරවි එතත් නින් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් असा ऐसे नमूते तुल एहिरिला तियन अरुतक में देखने लेवी सोविन पीरी मगे हदवत මාලනියක මෙතන ඉන්නේ කොයි කොයි ප්‍රදේශවල කට්ටියද? ඇත්තටම මම ජායල. අනිත් අය මොරටුව, පානදුර, කළුතර. ලාල බාලකත් නෙවෙයි නේ. නෑ නෑ. එහෙම නෑ. ඒකනේ මේ ඒ ඔය දුර බැහැර ගෙවාගෙන ගෙවාගෙන එනවා. ඒක තමයි මේ ලස්සන කියන්නේ. ඒගොල්ලන් ඒ කටයුතු කොහොම හරි තමුන්ගේව ඉවර කරලා අර වෙලාවට එනවා. මොහිදින් බෙක් මහත්මයාගේ ගීතයේ විද්‍යටම ගායනා කරන මහත්තුරු ඉන්නවා. අන්තිම බොහෝ විට අර පැරණි ගීත පැරණි අපි අහපු කටහඬවල වල ඒක නුසුන් කොට අපිට ඇහෙනවා. මේ මේගොල්ලෝ අලුත් තමයි සංගීතයට. නමුත් වයසින් පරිණතයිනේ. අපිට ඒක නුසුන් කොට ඇහෙනවා. මේ හඬ තියාගන්න මාලනියක්ගේ නිතැතින්ම කරන අභ්‍යාසය ඕනේ. කියන්නේ සතත අභ්‍යාසය හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඕගොල්ලෝ කොහොමද සුමානකටද මාසිකටද මේ කරන්නේ? අපි ඇත්තටම කියනවා නම් සුමාන දෙහිකට වගේ සැරයක් තමයි එන්නේ. අපි ඇවිල්ලා එකතු වෙලා මේ කට්ටිය එකතු වෙලා මේ ගුරුතුමා ගාවට එන්නේ, මාස්ටර් ගාවට එන්නේ. ඔව්. නමුත් අපි ගෙදර දැන් අපිට එතුමා කියලා තියන්නේ හැමතිස්සෙම ගීතයක් මුමුණන්න ගෙදර වැඩ කරනකොට. ඔව්. ඒ වැඩ කරනකොට අපිට මේ පොල් ගන්නකොට හරි කප මල්ලුම් ගන්නකොට හරි කවන්නේ සින්දුවක් කියන්නේ ඒ සින්දුව කියන්නේ පුහුණුවක් නේ පුහුණුවක් ඔව් දැන් මොනවද ඉස්සරහට කරන්නේ ඒ කියන්නේ ප්‍රසංග සැලසුම් කරලා තියෙනවද ඔව් ප්‍රසංගයක් සැලසුම් කරගෙන යනවා තාම ඒකට දැන් මීළඟ එක ඇත්තටම මට අපිට ගොඩක් ආසාවක් තියෙනවා අපේ ප්‍රසංගයක් කරන්න ගුරුතුමා පියල් ෆර්නැන්ඩෝ එතුමාගේ උපහාර හරි අපි එනවා ඒක බලන්න අනිවාර්යයෙන් उपन्नत
සීගිරි උද්‍යාන බෙදාවෙන් කිරීමේදී පිළිවෙලට අපි ජල උද්‍යානෙ පසු කරානේ මං අහන්නේ මේ උද්‍යාන රාවණ යුගයේ පටන් තිබුණාද නිශ්චිතවම රාවණ යුගයේ මලු ක්‍රමයට මේක සකස් වී තිබුණ බව රාමායනෙ ඉතාම හොඳින් පැහැදිලි වෙනවා මලු කීපයකට සකස් කරපු බව ඉතාම හොඳින් ඒක තියෙනවා දැන් අදටත් අපිට දකින්න තියෙනවා මුලින් එනකොට අපි හඳුනා ගන්න එනකොටම ජල උද්‍යානෙ ඔව් ඊට අනතුරුව ශිලා උද්‍යානෙ ඊට පස්සේ මාළක උද්‍යානෙ සමීපේ තමයි අපි මේ ඉන්නේ ඊට පස්සේ තමයි අපට යන්න හම්බ වෙන්නේ කැටපත් පවුර සිංහපාදයේ යයි හඳුනන ස්ථානයේ ඉන්න අනතුරු ආකාශමාලිකාව දක්වා. එතකොට මේ සියලු යුග බෙදීම් ඉතාම පැහැදිලිව රාමායනීය කෘතිය තුල දක්වා තිබෙනවා. ඒ නිසා මේ ඉදිකිරීම මේ රාජකීය ඉදිකිරීම සම්ප්‍රදාය නිශ්චිතවම වසර 5000ක සිට පවතින බව ඉතාම හොඳින් ඔප්පු සිදු කළ හැකියි. ජල උද්‍යානයේ ආරක්ෂාව සඳහා තියාගත්තා කියන්න පුළුවන් නම් යම්කිසි පාලනය කරපු රජෙක් අවශ්‍යතාව මත නමුත් එතනින් මෙහාට කියපු උද්‍යානවල මොනවද අවශ්‍යතා තිබිලා තියෙන්නේ දැන් සම්පත ඒක ඉතාම වටිනා ප්‍රශ්නයක් දැන් ජල උද්‍යානයේ සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මේ ස්ථානය සඳහා ආරක්ෂාව සඳහා යොදාගත්තා ඒක එකක් ඊළඟට අලංකාරය සඳහා මේක යොදාගත්තා ඉන් අනතුරුව ඔබ අහපු ප්‍රශ්නට උත්තරය අපිට ඊළඟට හම් වෙන්නේ ශිලා උද්‍යානයේ ශිලා උද්‍යානයේ ඉතාම වටින්නේ අපට මේ පිහිටි ගලේ කරන ලද ඉදිකිරීම අපට ඉතාම හොඳින් අදටත් දකින්න ලැබෙනවා. ඒ වගේ නෂ්ටාවශේෂය. පිහිටි සම්ප්‍රදායන්ට කිසිසේත්ම හානියක් නොකර රාවණ සම්ප්‍රදායේ සම්පත් මේ මහ පොළොවේ කිසිදු දෙයකට හානියක් සිදු නොවන විදිහට තමයි ඉදිකිරීම කරේ. ඒ නිසා පිහිටි ගලේ ස්වරූපයට කිසිදු හානියක් නොකර තමයි මේ ශිලා උද්‍යානය තුළ සියලු ඉදිකිරීම් කරලා තියෙන්නේ. මාළක උද්‍යානයත් එහෙමයි. මාළක උද්‍යානයේ මේ පස්කණ්ඩි किसी भी विटेक नाया में तर्जन लाख नोन परिता में मालक उद्यान सकाश कल तीन मालू क्रम इन अन मैं सीएल विधि क्रीम दिहा वेलू हम मैं सीएल ताम वास्तु विद्यात्मक निर्माण विधि हेट मैदान निशीन ताम होंदीन सकाश कर बुआ पीट अद्दा पहदिलो पेर सीगिरी गलवट यदा नंगे मीट वसर विस्सकट विस्पाकट हा नंगे गयान पुंची पड़पेलक तिब्बन है भाई पड़पेले यकट तहडू गाला तिब्बन है भाई ईटा तिहा गत्ता නිකන් ගලේ කොටපු පටිපෙලක් තිබුණා. ඇත්තම මේ පටිපෙල මිනිස්සුන්ට නැගීම සඳහා හැදුවාද? දැන් එතන විතරක්ද බලන්න. දැන් මේ ශිලා උද්‍යානය ගත්තාම ශිලා උද්‍යානයේ තියෙන ගල්වලත් ඒ පටිපෙල දකින්න පුළුවන් නේ. ඒ මං අහන්නේ ඒක කොයි කාලයකක්ද? ඔක තමයි අතිශයින් වටින ප්‍රශ්නේ. ඒකට හේතුව තමයි ශිලා උද්‍යානයේ තියෙන වැඩිපුරම මේ ගල් මත අපිට දකින්න තියෙනවා මේ ඉදිකිරීම් වල නෂ්ටාවශේෂය. ඉන්න අතුරු සීගිරි ගල් මේ ගල පර්වතේ පවා මේ නෂ්ටාවශේෂ දක්න ලැබෙනවා. දැන් මේක තිබුණේ ඇයි කියන කාරණය රාමායනය තුළ ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. කර්කටක යන්ත්‍ර භාවිතයෙන් තමයි මේ පර්වත තරණය කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. කර්කටක යන්ත්‍රය කියලා කියන්නේ මිනිස් ශ්‍රමයෙන් අතින් කරකවනකොට ක්‍රියාත්මක වන සෝපාන විශේෂය. ඉතින් ඒක මම පෙරත් සඳහන් කළා.
ගාමිණි කුමාරයා චිත්‍රාදේවි වහගෙන එක්ටම්ගේ මුදුනට යන්නේ කර්කටක යන්ත්‍රයක ආධාරයෙන්. මේක මහාවංශය ඉතාම පැහැදිලිව සටහන් වෙනවා. ඒ නිසා මෙතන ඒ පිළිබඳව අපට සෝපානයේ සැබෑ ඉතිහාසය පිළිබඳව මේ සෝපානය නිකම්ම සෝපානයකුත් නෙමෙයි. මේක දඹ රණින් ඉදි කරපු සෝපානයක්. ඒ පිළිබඳව මහාවංශය සමාවෙන්න. ඒ පිළිබඳව රාමායන ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. අපි ඒවත් පෙන්වමින් තමයි මේක ඒ තැන්වලට ගිහිල්ලාම කතා කරන සම්පත් වඩා හොඳින් පැහැදිලි වෙනවා. මේ පඩිපෙල් වගේ තියෙන මිනිස්සුන්ට යන්න පුළුවන් පඩිපෙල් නෙමෙයි. ඒක මිනි මනුස්සයෙක්ට කකුල තියලා යා හැකි පඩිපෙලක් නොවන බව ඉතාම හොඳින් පැහැදිලි වෙන ඕනම කෙනෙක්ට පේනවා. ශිලා නිර්මාණ පරයා ගඩොල් නිර්මාණ කැපිලා පේන මට්ටමකට අවිල්ල තියෙන්නේ. එතකොට අපි කතා කරන යුගයේ ඉඳලාද මේ ගඩොල්ෙන් කරපු නිර්මාණ තියෙන්නේ? නෑ, බොහෝ විට රාවණ යුගයේ සහ කාශ්‍යප යුගයේ අතරතුර යම්කිසි රජෙක් මේක ඉදිකිරීම කරලා තියෙනවා. හරි. නමුත් ගඩොල්ෙන් කරපු ඉදිකිරීම් බොහොමයක් තියෙන්නේ රාවණ යුගයෙන් පසු කාලේ ඉඳලා.
රාවණුගේ සියලු ඉදිකිරීම් කලින් කරන නිර්මාණ සහ දැවෙන් කරපුවයි තිබුණේ. ඒ නිසා තමයි සම්පත් හනුමගේ වලිගෙට ගෙන තියලා එලෙව්වට පස්සේ සම්පූර්ණයෙන්ම හනුමා මේ ලංකා නගරය ගිනිබත් කරන්න. ගිනිබත් කරන්න මේ දැවෙන් ඉදි කරලා තිබුණ නිසා. ඒ නිසා රාවණුගේ නිර්මාණ සියල්ල දැවෙන් සහ ගලෙන් කරන ලද නිර්මාණ. දැන් අපි අපිට සීගිරි පර්වතයට එන ප්‍රධාන දොරටුව ගත්තහම මේ දොරටුවත් එක්කම එන මාවත දෙපස තමයි මේ ගඩොල් නිර්මාණ සියල්ලම තියෙන්නේ. එහෙමනම් අපි හිතමු මේ දැවෙන් කරමු නිර්මාණ සියල්ලම තිබුණේ මේ හරහා කියලා. හනුමා එන්නේ නැත්තේ මේ එන දොරටුවෙන්ද නැත්නම් මේ අවට තියෙන වෙනත් දොරටුවකින් එන්නේ නැද්ද? නෑ නෑ දැන් මේ අපි ඇතුල් වෙන දොරටුව මේ බටහිර දොරටුව. මේ තියෙන පිටිපස්සේ නේද? නමුත් මේකනේ අද එන ප්‍රධාන දොරටුව. මේ අද ප්‍රධාන දොරටුව. මේ අද ප්‍රධාන දොරටුව. නමුත් අපි කියන ප්‍රධාන දොරටුව තියෙන උතුරු පැත්ත. උතුරු දොරටුව තමයි රාවණවීර ප්‍රධාන දොරටුව වෙන්නේ. එතකොට හනුමා උතුරු දොරටුවේ ප්‍රධාන දොරටුවෙන් ඇවිල්ලා ඔත්තු බලන්නේ නැහැ නේ සම්පත්. ඒ නිසා ਉਹ වෙන්නේ මේ පසුපසින්. මේ 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 අට මේ අදටත් ගස් සහිත ප්‍රදේශය අපි හඳුන්වන්නේ රාමකැලේ කියලානේ. රාමකැලේ. රාමකැලේ. ඔවුන් ඇවිල්ලා ප්‍රධාන විදියට සේනාංක කඳවුරු බැඳ ගන්න ප්‍රදේශයේ රාමගේ හමුදාව, වඳුරු හමුදාව. ඉතින් එතකොට මේ මේ තමයි පිටුපස කොටස. මේක ඉදිරිපස උතුරු දොරටුවයි තියෙන ප්‍රධාන දොරටුව සම්පත් තියෙන උතුරු දොරටුව. ඒ නිසා දැන් පුරා විද්‍යාඥයින් කැණෙන් පටන් අරන් තියෙන උතුරු දොරටුව මේ වෙනකොට මම හිතනවා තව දශකයක් දෙකක් යනකොට වුන් රාවණ ඉතිහාසය පිළිබඳව අපි කියන මේ සාක්ෂි සාධක දැන් මිත්‍යාවක්කයි සම්මත කරන එක සුවගණී කියලා අපේ පූර්ණ විශ්වාසයක් තියෙනවා. පුරා විද්‍යාඥයෝ හොයාගත්තු ආකාරයට මේකේ තියෙන ගීත නිර්මාණ කියවාගත්තු ආකාරයට තෝරාගත්තු ආකාරයට 700කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත බිත්තියේ පිටත බිත්තියේ තියෙන කොපමණද කියලා තමයි පොත්පත්වල ලොකුවට සඳහන් වෙලා නැහැ නේ. මේව ඇත්තටම කාශ්‍යපගෙන් පසුව ආ සීගිරිය නරඹන්න ආපුවා ඇත්තටම ලියපු දේවල් නැත්නම් ඊට කලින් මේකට ලොකු ඉතිහාසයක් තිබුණාද? නෑ නෑ කැටපත් පවුරේ කුරුටු ගෑම පිළිබඳව ඉතිහාසය එන්නේ කාශ්‍යපයට පස්සේ. මොකද රාජකීය මාලිගාවක් තියෙනකොට දැන් අපි හිතමු ජනාධිපති මන්ත්‍රී කියන ජනාධිපති මන්ත්‍රීට යන මිනිස්සෙට ජනාධිපති මන්ත්‍රී ස්වභාවය දැකලා ඒකෙන් හිත පිනවගෙන ජනාධිපති මන්ත්‍රී වැඩ කරන සේවිකාවන්ගේ ලස්සන දැකලා බිත්ති ජනාධිපති මන්ත්‍රී බිත්තිලේ ලෙන්න බෑනේ මේ ලස්සන ගෑල්ලම හිටිය දැක්ක කියලා. එහෙම කරන්න බෑ. මේ රාජකීය සම්ප්‍රදාය මේ 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 සීමාවෙන් රාජකීය උෂ්ණේ ඉවරුණාට පස්සේ මේක නැවත අර ජන ශූන්‍ය කලාපයක් බවට පත් වෙන යුගයක් එනවා. ආන්න මේ යුගයේදී මිනිස්සු ඇවිල්ලා දැකලා ලියන කුරුටු ගානේ තමයි මේ තියෙන්නේ. දැන් අදටත් පන්ති කාමරයක් ගත්තොත් එහෙම කුරුටු ගාන සම්ප්‍රදාය නෝන තරම් තියෙනවා. ඒක ජානවලින්ම එන එක. ඒක වෙන්නේ ගුරුවරයා නැත්තන් ගුරුවරයා ඉන්නලා කුරුටු ගාන නැහැ. ඒ නිසා රාජකීය සම්ප්‍රදායෙන් බැහැරුණු සැනින් තමයි මේ කුරුටු සම්ප්‍රදාය ඇති වුනේ. මේ කිසි විටක මේ කුරුටු ගෑම සඳහා ඉදි කරවන ලද්දක් නෙවෙයි. ඔබ කියන්නේ මේ මේ ඉතිහාසයේ රාවණ ඉතිහාසය දක්වා දිව යන්නේ නැහැ කියලාද? නැහැ. කිසිසේත්ම නැහැ. මේක ඉතා පැහැදිලිව රාමායනයේ භගවත් ගීතාවේ පැහැදිලි වෙනවා. කැටපත් පවුරට ආදර්ශ භික්ති කියලා කියනවා. වජ්‍ර ප්‍රාකාර කියලා සඳහන් වෙනවා. මේකේ හනුමන්තා විස්තර කරනවා ලංකාපුරයේ දැකීම කියන එකේදී ලංකාපුර වර්ණාවේදී ඉතාම පැහැදිලිව කියනවා. ඔහු පහළ සිට මේ ගල දෙස බලනකොට සූර්යාලෝකයේ මේ වජ්‍ර ප්‍රාකාරයට වැදිලා පරාවර්තනය වීමේදී ඇස් අන්ධකාර වුණා කියලා. ඔහු පැහැදිලි කරනවා. ආ ලංකා ලංකාව දිනීමේ ලංකා දෙවිඳු දිනීමේ දුෂ්කරතා කියද්දී ඔහු ඉතා පැහැදිලිව කියනවා රාමට මේ මේ දුෂ්කරතාව පිළිබඳව. ඒතර මේක ඉදි කරලා තියෙන්නේ මේ මේ ආදර්ශ භික්තියන් පසුපස තමයි රාක්ෂස මුරකරුවන් සේනා සංවිධානය කරගෙන හිටියේ. මේ එකතන. මේ 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 සතුරු සේනාවන්ට මුහුණ දීම සඳහා රාක්ෂසයන් කඳවුරු බැඳ ඉතාම ප්‍රධාන ස්ථානයක් තමයි මේ ආදර්ශ භික්තිය. එහෙම නැත්නම් වජ්‍ර ප්‍රාකාරයේ පසුපස කොටස. එහෙම නැතුව පොරොටු ගන්න මේක තිබුණේ නැහැ. සීගිරි චිත්‍රපිලිබඳව අද පැවතිච්ච මතය ඔබ දන්නවනේ. ඒක ජනගත වෙලානේ තියෙන්නේ. පිදුරංගලට මල් ගෙනියපු ලඳුන්, කාශ්‍යපගේ දියණියන්, කාශ්‍යපගේ අන්තපුරයේ හිටපු සුන්දර කාන්තාවන්. ඇත්තරම කාශ්‍යපගෙන් පසුව ඇඳුන දේවල්ද? රාවණ යුගයේ මේ හා සම්බන්ධයෙන් ශිලාවේ ඇඳුන චිත්‍ර තිබුණේම නැද්ද? නිශ්චිතවම මේ සිතුවම් රාවණ යුගයේ ඇඳි සිතුවම්මයි. රාවණ රජුටත් පෙර ඉදි වූ චිත්‍ර සම්පදාය තමයි මේ තියෙන්නේ. රාමායනේ ඉතාම පැහැදිලිව තියෙනවා රාවණ රජු ආලකමන්දාවට ඇවිල්ලා වෛශ්‍රවණ නෙරපලා රාජ්‍යත්වය ලබා ගැනීමේදී මෙහි හිටපු සිත්තරුන් සහ යාග හෝම කරන්න හිටපු පූජකීන් සියලු දෙනා පන්නනවා. ඔවුන් තමයි උතුරු ඉන්දියාවට යන්නේ ඊට පස්සේ. පූජකීන් සිත්තරුන් සහ වෛශ්‍රවණ සහ ඔහුගේ කුණි කියන බිසව මේ සියලු දෙනා දරුව දෙන්න මේ ඔක්කොම පැන යනවා. එතකොටත් වෛශ්‍රවණයන් විසින් නිර්මාණය කරපු මේ චිත්‍රපාසාදය තිබුණා. රාමයන් ඉතාම පැහැදිලිව හනුමන්ත මේ චිත්‍ර පිළිබඳ වර්ණනාවක් කරනවා. මුළු 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 ප්‍රාකාරම චිත්‍රවලින් පරිපූර්ණව තිබ්බා කියලා කියන්නේ. දැන් ඇත්තටම පරණිතාන මහත්තයා ප්‍රකාශ කරනවා චිත්‍ර 500කට වැඩිය මෙහි තිබෙන්න ඇති කියලා. මේ අදට ඉතිරි වෙලා තියෙන බොහොම සුළු ප්‍රමාණය. ඒකත් ඔබට මතක ඉතිහාසයේදී කලුතෙල් ගාලා මේක විනාශ කළා. නමුත් නැවත ඒවා මතු කර ගැනීම සිද්ධ වුණා.
මේ සියල්ල රාවණ අයගේ ඉදිකිරීම බව බොහොම පැහැදිලි. ඒකට තව මම උදාහරණයක් කියන්නම්. දැන් මේ සීගිරි සිතුවම් වලට ඉතාම සමීප සිතුවම් සම්ප්‍රදායන්නේ අජන්තාවේ තියෙනවා. අජන්තාවේ ඔව්. දැන් අපිට උගන්වන එක මේ ජන සමාජගත කරන එක પરම්පරාවේ ඔළුවට දෙන එක තමයි මේ අජන්තාවේ ඇති සිත්තරුන් තමයි මේ සම්ප්‍රදාය මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. එයා ඒ සම්ප්‍රදාය තුලින් තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. ඒ මතය අපි ප්‍රතික්ෂේප කරන්න ඒකත් එක මතයක්. අපි මේ කියන සත්‍යයක් මතයක් හැටර ගන්නකෝ. මතයක් හැටර අරන් පරිශන කරන්නකෝ මේ මූල ග්‍රන්ථ අධ්‍යයනය කරන්නකෝ. එතකොට සත්‍ය අසත්‍යතාවය මිනිසුන්ට හඳුනා ගන්න පුළුවන්. මම කියන්නේ මතයක් ප්‍රකාශ කරනකොට මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. ඒ දෙස ද්වේෂසහගතව බලන්නේ නැතුව අපි අනෙක් මතය ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒක එහෙම තියන්න අරින්න තරහදියක් උනත් බැලන්ස් වෙන දෙපත්තක් තියෙන්න බෑ. අපි දැන් යුග දෙකක නිර්මාණ පිළිබඳ එච්.පී. බෙල් මහත්තයා මතු කරනවානේ. අපි අනෙක් යුගයේ මතු කරනවානේ මේ යුග දෙක පිළිබඳ සංසන්දනය කරන ඕනම මිනිස්සෙක්ට සත්‍ය කොතන තියෙන අසත්‍ය කොතන තියෙන කියලා තේරේ. ඒ නිසා ඔව් දැන් අජන්තාවේ චිත්‍රයන්ද සිත්තරුන් මෙහි ආ බවට කිසිඳු ඓතිහාසික මූලාශ්‍රයක සටහන් වෙනවද නැත. කිසිඳු මූලාශ්‍රයක් නැහැ. හැබැයි රාමායන ඉතාම පැහැදිලිව තියෙනවා කුවේරයාගේ සිත්තරුන් යාග හෝම කරුවන් සියලු දෙනාත් එක්ක තමයි කුවේරෝ මෙහි නිරපහරන්නේ. එතකොට කුවේරයාගේ ආල්කමන්දාවේ සිතුවම් සම්ප්‍රදායෙම නම් අජන්තාවේ තියෙන්නේ මෙහෙන්ගේ සිත්තරුන් නියත වශයෙන්ම අජන්තාවේ සිතුවම් කළ යුතුයි. එහෙනම් ඒ සම්ප්‍රදායේ උරුමකම් කමේ මූලික වටිනාකම හිමි වෙන්න ඕනේ අපේ හෙළින්. නමුත් මේ තියෙන චිත්‍ර කියන කර්මාන්තේ මහ ලොකු විශාල දියුණුවක් පෙන්වනවානේ. ඒ කාලේ හිම දියුණුවක් තිබ්බද චිත්‍ර අඳින්න? අපි මේ කතා කරන්නේ රාවණා ඉතිහාසය පිළිබඳව. රාවණා කියන්නේ ගුවන් යානා තාක්ෂණය භාවිතා කරපු කෙනෙක්. වෙනත් සෞරග්‍රහ මණ්ඩල මේ වෙනත් ග්‍රහ වස්තුවල ජීවීන් එක්ක සම්බන්ධතාව දක්වපු කෙනෙක්. ඒ නිසා එවැනි ඉතිහාසයක් පිළිබඳව සාකච්ඡා කිරීමේදී තාක්ෂණික භාවිතාවන් පිළිබඳව අපිට වෙනම තැනක ඉඳලා කතා කරන්නේ අද තියෙන මේ දැනුම් සම්භාරයත් එක්ක නෙමෙයි. ඒ නිසා තාක්ෂණික භාවිතාව පිළිබඳ ඒ ඔක්කොම පැත්තක තිබ්බත් මේ නිර්මාණය කිරීමට තරම් වාස්තු විද්‍යාත්මක දැනුමක් තිබුණු මයදානවයන් සිටි යුගයේ ගැන කතා කරද්දී චිත්‍ර ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ සම්පත්. චිත්‍ර සම්පදාය ඉතාම ඉහළින් තියෙනවා. අපි එන්නේ කිව්වා මේ සංසදේ භාණ්ඩාගාරිකතුමා ශානක අයියට. ඔබ භාණ්ඩාගාරිකනේ. දැන් ප්‍රසංග පවත්වලා මොනවා හරි විශේෂ කටයුත්තක් උදෙසා මුදල් වලට ප්‍රසංග තියෙනවා මොනවද මේ මුදල් වලින් කරන්නේ? අපි ප්‍රසංග පවත්වලා ඒ හම් වෙන මුදල් වලින් සමාජ සත්කාර තමයි කරන්නේ. බොහෝ දුරට ගොඩක් වෙලාවට මහලු නිවාස වලට උදව් කරනවා. අනාථ මඩම් වලට උදව් කරනවා. ඒ වගේ මානසික ආබාධ තියෙන දරුවන් ඉන්න මේ මඩම් වලට එහෙම උදව් කරලා තියෙනවා. මේ වෙනකොට ශානක අයියා දැන් එවැනි ආකාරයකට උදව් උවමනාතනට උදව් කරද උවමනාතනට එපා ඔක කරන්න. ඔව් එහෙම නේ. ඔව්. එවැනි ආකාරයට උදව් කරන්න ප්‍රසංග කීයක් විතර පවත්වලා තියෙනවද? ප්‍රසංග දැන්ට 5ක් 6ක් විතර පවත්වලා තියෙනවා. ලංකාවේ විවිධ තැන් වල. විවිධ තැන් වල. දැන් ප්‍රසංගයක් පවත්වන්න මූලික වියදමක් ඕනේ වෙනවා. ඒ කියන්නේ මූලික පිරිවැයක්. මේ පිරිවැය දරන්නේ කවුද කොහොමද? अभी कट्टी बेदारियन करण लोकुश करोत्तर अभी पीटिंग आधार मनोवद इसराट अलुत्वड दागन तीन इसराट अतर मे संसदी पूर्णिम काटयत सी एल उदय करे वाद्वे अभी मास्टर पियाल नांदु मास्टर එතුමාට උපහාර වැඩසටහනක් කරන්න ඉන්නේ අපේ ඉදිරියේදී. Oh, oh, oh.
කැඩපත් පවුර පහ වෙනකොට දල ආනතිකින් උත් පිය කැඩපෙල නැගලා අපි එන්නේ සිංහපාදයේ අභියසට සිංහපාදයේ අභියසට මෙතනින් තමයි ගල මුදුනට ප්‍රවේශ වෙන්නේ සිංහපාදයේ කියන්නේ රාවණ යුගයේ ඉඳලා තිබුණ එකක්ද අපි ඒක කතා කරන කලින් මේක සිංහපාදයක්ද කියලා බලමු හොයන ඈ මේ රට සිංහල ජාතිය උපන් රට මේ රටේ ජාතික කොඩිය සිංහය නියෝජනය කරන ජාතික කොඩිය ඉන්න සත්වයා සිංහය එතකොට අපි සිංහය පිළිබඳව තමයි බොහොම අභිමානයෙන් සාකච්ඡා කරන්නේ එතකොට ඒ පිළිබඳව වෙනම ඉතිහාසිකුත් තියෙනවා දැන් මේ රටේ මිනිස්සු සිංහයාගේ කකුලේ තියෙන ඇඟිලි ගාන දන්නේ නැත්තම් ඒක විශාල ඛේදවාචකයක් නේද කොහේ හරි දැකලා තියෙනවද ඇඟිලි තුනක සිංහේ ඈ සිංහයාගේ කකුල් කොට්ට කකුල් පිම්බුණු කකුල් තියෙන සිංහයාට එතකොට පිම්බුණු ඇඟිලි තියෙන්නේ ඈ ඇකිලිච්ච නේ තියෙන සිංහයාට සිංහයා ගොදුරකට පයින්නකොට තමයි නිය එළියට පනින්නේ ඇඟිලි හතරක් නිශ්චිතවම සිංහයාගේ තියෙනවා ඒක සංසන්දනය කරන්න පුළුවන් හැබෑවටම ඉන්න සිංහයේගේ පාදයක් සහ මේ සිංහපාදයේයි කියන එක සංසන්දනය කිරීමේ නතරු වෙයි තාම හොඳින් එක පැහැදිලි වෙනවා. ඒතකොට ලෝකේ කිසිම සිංහයක් නැහැ ඇඟිලි තුනක සිංහේ. නමුත් අර පුංචි ඇඟිල්ලක් පිටිපස්ස පේනවනේ. පොරකටක්. දැන් ඒක ඒකයි මේක සංසන්දනය කරන්න ප්‍රතිශතයක් විදිහට ප්‍රමාණය ගන්න කොච්චරද කියලා බලන්න. ඒක පොරකටුවක්. ඒතකොට ඔහොම ඇඟිලි තියෙන්නේ සිංහයාටද පක්ෂීන්ටද? එහෙම ඇඟිලි තියෙන බුල පක්ෂීන්ට විතරයි. ඇතුළට හැකිලුන ඇඟිලි තියෙන සිංහයාට. එතකොට නිය හැකිලි තියෙන සිංහයාගේ. නිය දිග අරගෙන ඉන්නේ නැහැ සිංහේ. එතකොට සිංහේ එක්සා මේක අධ්‍යයනය කිරීමෙන් අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මේක ඇඟිලි හතරක් තිබුණා එකක් දැන් ගරා වැටිලා කියලා එහෙම විශ්වාස කරන්න බෑ. මොකද එහා පැත්තේ මේ විදිහටම සම්පූර්ණ කරලා තියෙන ඇඟිලි තුනේ පාදේ. නෑ බදාමේ නිමා වෙලා තියෙනවනේ හොඳටම. බදාමේ හොඳටම නිමා වෙලා තියෙන. ඒ නිසා ඒක කිසිඳු තර්කයක් නැහැ. පාද දෙකේම ඇඟිලි තියෙන්නේ තුනයි. නිය දිග ඇරිච්චා. ඊට අමතරව හැම කකුල් දෙකේම දෙපැත්තෙන් පුංචි පොරකටුවක් තියෙනවා. එතකොට මේ සිංහෙක්ද වෙනත් සතෙක්ද කියන එක මම කියන්න යන්නේ නැහැ. නමුත් සිංහෙක් නොවන බවට මම යම් කිසි ඉඟියක් සපයනවා. මිනිස්සුන්ට පුළුවන් මේක පරීක්ෂණය කරලා සුවා සපයා ගන්න මේ සිංහෙද්ද එහෙම නැත්නම් වෙන කුමන සත්වයාගේද කියලා. අපිට ඒක ලොකුවට තර්කයකට යන්න තරම් ප්‍රශ්නයක්ද ඒක? මෙතනට සිංහපාදේ කියලා කියනවනම් ලෝකෙට දෙන්නේ එහෙමනම් ලෝක මිනිස්සු කල්පනා කරනවා දැන් මේගොල්ලෝ මේ ලයන් රොක් කියලා කියනවා සිංහපාදේ කියලා මෙතන හඳුන්වනවා ඊට පස්සේ සිංහයාට තියෙන කකුල් තුනද ඇඟිලි තුනද කියලා කකුලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒක ප්‍රශ්නයක්. දැවැන්ත ප්‍රශ්නයක්. මම කියන්නේ මෙහෙම එකක් රාවණ යුගයේ තිබුණේ නැහැ. රාවණ යුගයේ මෙතන මෙහෙම ඉදිකිරීමක් තිබුණේ නැහැ. මෙතන තමයි රාවණ යුගයේ මේ පර්වතයේ ඇතුළට පිවිසිය හැකි ප්‍රධානතම දොරටුව තිබුණ තැන. එහෙමනම් මේ ඉදිකිරීම ඔබ කියනනම් මේක රාවණ යුගයේ තිබුණේ නැහැ කියලා. එහෙමනම් මේ ඉදිකිරීම කරේ කාශ්‍යප යුගයේද? රාවණ යුගයෙන් අනතුරුව කාශ්‍යප පමණක් නෙමෙයි තව රජවරු මේක Tamange භූමිය කොට ඉඳ ඇති. ඒ නිසා කුමන අවධියක හරි මේක නිර්මාණය වෙලා තියෙන මම ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට යන්නේ නැහැ. නමුත් මම කියන මතය රාවණ යුගයේදී ප්‍රධාන පිවිසුම් ద్వාරය තිබුණේ මෙතනින් ඇතුළට යන්න. ඒක වහලා තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. එහෙමනම් මේක ඉදිකරේ කොයි යුගයේද කවුද කියලා ස්පොතපතකව සඳහනක් නැද්ද? දැන් මහාවංශයේ අපිට තියෙන එක මූල ග්‍රන්ථේ. දැන් මේ පුරාවිද්‍යාව කැණීම් කරන්න යොදා ගන්නෙත් මහාවංශයේ විශාල වශයෙන්. මහාවංශයේ කිසිම තැනක සිංහපාදයක් පිළිබඳ සටහනක් වෙන්නේ නැහැ. ආ හිනිගෙවල් සිංහයන් බඳුකොට තමයි සකස් කළා කියලා කියන්නේ. ආ එතකොට ඒකෙන් එහෙමනම් තව මේ වගේ ගොඩක් තියෙන්න ඕන. ආ එතකොට කාශ්‍යපගේ ඉතිහාසය පිළිබඳ විමර්ශනය කිරීමේදී මේ කියන අරුත් ගැඹුරින් විමර්ශනය නොකිරීමේ ප්‍රතිඵලය තමයි මේක. මේක සිංහේ පදනම් කරගෙන නම් මේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. මේක සීගිරිය නෙවෙයි. එහෙනම් මේක සිංහගිරිය. එක්තරා තැනක කියනවා සිංහේකුගේ රුව සහිත ප්‍රතිමාවක් මේ ස්ථානයේ තිබුණාය. ඒ සියල්ල ගරා වැටුණාය. ඒ ගරා වැටුමින් ඉතුරුණු පාද දෙක තමයි මේ ස්ථානයේ තියෙන්නේ කියලා. නෑ ඒක කිසිම මූලාශ්‍රය පොතක නෙමෙයි ඔය තියෙන්නේ. කවුරුන් විසින් හෝ ලියපු ග්‍රන්ථයක නෙවෙයි තියෙන්නේ. මම කියන්නේ මෑත ඉතිහාසයේ. එතකොට ඒ නිසා මූලාශ්‍ර ග්‍රන්ථයක එහෙම කිසිඳු මේ ඉතිහාසයක සිංහේකගේ රූපයක් ආකෘතියක් මෙතන තිබුණ බවට කිසිම මූලාශ්‍ර ග්‍රන්ථයක් නෑ. ඒක මම ඉතාම වගකීමෙන් කියනවා. ඇයි අපිට කාල නිර්ණයකට යන්න බැරි? දැන් මේ තියෙන නිමාව, මේ තියෙන නිමාව මීට වසර 5000කට එහා මේ විදිහට නිමා කරන්න පුළුවන්ද? මීට වසර 2000කට එහා මේ විදිහට නිමා කරන්න පුළුවන්ද? නමුත් අපි දකින්නවානේ හොඳ බදාමෙන් යුතු පිළිවෙලකට නිමා වෙච්ච නිමාවක්. ඒක තමයි දැන් මේ සිමෙන්ති බදාම යන්නේ මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර හිතා ගන්න පුළුවන් කාල නිර්ණය කොයි අවදියේද කියලා.
රාමායනෙ දෙවනි කාණ්ඩේ මගේ අතේ තියෙනවා මම කියන්නම් හනුමන්තා මේක දකින්න විදිය හරි රන් තොරණින් දුදුලන කඳු මුදුනේහි පිහිටි දිය අගල් වලින් වට වූ පවුරු වලල්ලකින් සුරකිණු ඉන්ද්‍රයාගේ මාලිගේ වැනි වූ ඒ ඇතවුරු දෙස ඔහු බලා සිටියේ දැන් පහළ ඉඳන් එනකොට අපි මේ සියල්ල දැක්කේ නැද්ද ඈ අපිට දකින්න බැරුනේ රන් තොරණින් දුදුලන විතරයි ඒ වගේ ඒව වෙනම ප්‍රශ්න කළ යුතු සාධක කඳු මුදුනේහි පිහිටි දිය අගල් වලින් වට වූ පවුරු වලල්ලකින් සුරකිණු ඉන්ද්‍රයාගේ මාලිගේ වැනි වූ ඒ ඇතවුරු දෙස ඔහු බලා සිටියේ දියාගල දැක්කා ප්‍රාකාරය දැක්කා ඉන්ද්‍රයාගේ වැනි වූ පර්වතයක් මුදුනේ තියෙන මාලිගාව දැක්කා ඊළඟට ඔහු ක්‍රමයෙන් උඩට එනකොට දකින්න දේ පුෂ්ප ක්‍රිය දකින්නවා බලන්න මේ පිළිමද තියෙන වර්ණය ප්‍රයත්නයන්ගෙන් ලබා ගන්නා ලද මය විසින් නිර්මිත කරනු ලැබූ පොළවේහි දැකිය හැකි හැම ගුණයකින්ම සමන්විත වූ ලංකේශ්වරයාගේ මාලිගය හුදුටුවේ මම කිව්වේ මේ මාලිගය නිර්මාණය කළේ මය දානවයන් දානවයන් විසින් ඉතින් මේ තියෙන මූලාශ්‍ර ග්‍රන්ථය මේක ඉන්දියාවේ මූල ග්‍රන්ථයක් එතකොට ඉන්දියානු ඉතිහාසයේ සුවාසපයා කරනකොට මේක මූල ග්‍රන්ථය අපිට මේක බැහැර කරන්න බෑ මන්දිරේ සමීපෙහි විද්‍යුත් රේඛාවෙන් ජලමාන මේගයකට සමාන මහා විමානයක් පරයන වෛවර්ණ ධාතුන්ගෙන් කාන්ති විහිදුවන ගිරි ශිඛරයක් බඳු ග්‍රහයන්ගෙන් හා චන්ද්‍රයාගෙන් දිලෙන අහස වැනි වූ විමාන රත්නයේ හෙතෙම දුටුවේ
केसर वोली नोबना विशाल पुष्पयाक बंधु रथ दाखने लिने के साथ मैं पुष्पक आने के लिए एक नवात्ति वेदिका कथा करवा मे बेंदल तीन गडोल बेम यथिंग तीनवा मे महा शिखर प्रवेश द्वार इतकोट तट हतक मालिकावाक तीन मालिकावट प्रवेश प्रधान द्वार मे स्थाने तीनवा किसीम साधक तीन वाद अद पुतक पतक हर वोट हमेच पुरा विद्या स्मारक हो मेतन हेमे कक्तन किल नै मेतन हेमे कक्तन बवट साधक स्वास अपयागन मे मूलाश्रोलिम पमना ओके लिए भी लेती मे हेम द्वार मेतन तीन किल मालिके समीपे मेतन मे पुष्पक्रिया तीन तन तम एतुट यानी हाँ पुष्पक्रिया तीन तन मे फल पुष्पक अनुवर्णने पास तीरने यतौर एतुले तीन कथा मंदोदरी हम एंड मेतन अतुड़ पास मेक अरगन मिनसुन मैं योजना करना किए वन के मेक इतम पेहदली मेतन पुष्पक्रिया दुटोर पास या मेतन अतुलट आना या मेतन अतुलट गिहाट पास दखन दर्शन मे सीयाल तीयन कर्कटक यंत्र रत्र दम रत्र निर्माण सोपाने अतु उड़नागन मे सीयाल मेक तीयन रावण इतिहास सिटबू मिनसु रावण इतिहास तवमत सिटी मनुष्य भव वल्ट नोपेमी पिरीसकु तिन्नो पेमिनी पिरीसकु तिन्नो नोपेमी पिरीस अदट मेवा रकिमी निन्नो एनिसा मेवा सोया सपया गेनिम मेवा करुणु दक्वीम किसुवगे दोष दर्शने लक्वी युतु नहे अनेक रजवरु मेवा हेंगेंड पाविच्चि करन्न रावण रज्जुरु मेवा हेंगेंड पाविच्चि करपन्न मे महानर्ग इतिहास दनुम मेक लोकेट पेन्नन्न ओन मेक तमयि अपे इतिहास मेवा तमयि अपे निर्माण कियला अपि मे मेवा हंगगन कथा नोकर कटवहगन इन्न एक नेमेयि संप्रदाय एव एलियट दम्मट पस्से यम किसि हानियक् वेनवा नम् ओनम रटक राज्य वगकीमक् एव सुरक्षित किरीम එහෙමනම් පරේෂක ඉන්න ඕනේ නැහැ සොයාසප යගන්න. එහෙමනම් මට බයින්න කලින් HCP බෙල්ට් බයින්න ඕන. එහෙමනම් මේ මේජර් ෆෝබ්ස් ට බයින්න ඕන. එහෙමනම් පරමිතාරණයට බයින්න ඕන. ඒ නිසා අපි කතා කරනකොට විතරක් මේක කතා නොකළ යුතුයි මේවා සංගවාගෙන තිබිය යුතුයි වගේ බොරු පම්පෝරි ගහන්න යන්න බෑ. අපි කියන මතේ නියෝජනය කරමින් මේ මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය කරමින් මේ කැණීම් කරන්න බැරි ඇයි කියන කැපිට තියෙන ප්‍රශ්නේ. ශක්තිමත් ලෙස බැඳුණු ගෙවල් බෙහෙවි. විශාල දියාගල් බෙහෙවි. नगरे सतर दिश बंधुन विशाल शक्तिमत बाहिर द्वार सतर की एहि गल्हा ईतल विहिदुन विशाल यंत्र सविकृति भी एहि रेकवल हि सिटिनो बेहरेन पेमिन सतुर सेना वलक्वती बाहिर द्वारि कलु यकड़ीन तेननु तीयुनु अवि सविकृति भी सीय दहस करनी सदुनाव रकुसु हमुदा ए वटा मुरकृति मे कियन साधक मेहि तिबुन बवट दनेन नद्द मेक दनेन्ने मे मूलग्रंथ अध्ययने करनायट विताराय मे काश्यप इतिहास पिलिबंदु सटहन किरीमे दे एक अपिट दनेन्ने गडुलिन करपु इदि किरीम पिलिबंदु बलद्दी ए युगे पिलिबंदु यमक हिता गन्न पुलुवन् ए गृह निर्माण शिल्पे एहित यम्किसि ज्यामितिक हेडतलयन् तियेनवा निर्माण कौशल्य बेहेविन् भाविता करला तियेन एक हरि अपि कियन्ने एक प्रतिक्षेप करनवा एक बहर करनवा काश्यप मेक हिटिये नैह कियला गन्न नेमेयि एक एक युगयक् ए मतु कर गनिम पिलिबंदु पुरा विद्याज्ञयन्ट अपगे नोमद गौरव हिमि वेनवा मन नैवत वतावक् कियेनवा हबैयि अपि कियन्ने HCP बेल् महत्तयत् संधान कर අනෙක් යුගයේ පිළිබඳවනේ ඇයි මේක මතු කරගන්න බැරි තට්ටු හතක මාලිකා වට ප්‍රවේශන ප්‍රධානම ద్వාරයද ඒක ద్వාර කීපයක් තියෙන සම්පත් නමුත් මෙතන තමයි මාලිගයට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රධානම ద్వාරය තියෙන්නේ තවත් ద్వාර කීපයක් තියෙනවා දැන් උතුරු දොරටුවේ තව ద్వාරයක් තියෙනවා නමුත් මේක තමයි පාවිච්චි කරපු භාවිතා කරපු ප්‍රධානම ద్వාරය මාලිගයට ප්‍රවේශ වීම සඳහා ඉහළ තලයට යන යෑමේදී මොකද පාවිච්චි කරලා තියෙන්නේ මෙතනින් ඇතුළට ඉහළ තලයට යෑමේදී මෙතන නිර්මාණය කරලා තිබ දඹ රත්තරන්ින් සකස් කරපු කර්කටක යන්ත්‍රයවත් සෝපානේ තියෙනවා ඒකෙන් තමයි ඉහළ මාලයට යන්නේ මේ පිහිටි ගලේ කරන ලද අර පඩි පෙල් වගේ හදලා තියෙන දේවල් මේ කර්කටක යන්ත්‍ර ඉහළ පහළ යෑම සඳහා භාවිත කරපු තැන් ඒ කාලෙත් මෙසේම තියෙන්නේ නැද්ද පසුව මේ නිර්මාණය කරන්නද දැන් අපිට පේනවනේ මේක වටේට ගඩොල් බැම්මක් ගිහිල්ලා තියෙනවා මෙතනට එහා පැත්තට මම එක්කන් ගිහිල්ලා පෙන්නුවොත් එහෙම මෙතන එහා පැත්තේ ගලින් කරපු ඉදිකිරීම ඉහළට එන්න තිබ්බ පඩි පඩි පෙර ඔක්කොම සංරක්ෂණය නොවි දිරා යන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවට ඉදි කරපු ගඩොලෙන් ඉදි කරපු නිර්මාණය වෙනම තියෙනවා. මම අහන්නේ ඇයි අර පිළිබඳව විමර්ශනය නොකරන්නේ කියන එකයි. आप हेम के यानवाणी समारो नंगे हितांगे नोयनवा के समारो नोयन विधि वही वेड करें अभी हेमने अभी यान बहुत हिंदी धनो ऐनिस यानते अभी वेड हदा गण अभी अदट यानवा सुबरात्रि।